සීවලී මහරහතන් වහන්සේ ගයන් චානුක විදාන පතිරණ දයාවංශ ජයකොඩි සහ සමාගම පිදුම මාගේ තිලෝගුරු භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේටත් පත්‍යලාභී භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයගත් සීවලී මහරහතන් වහන්සේටත් මාගේ මෑණියන් වහන්සේටත් පියාණන් වහන්සේටත් හදපිරි ගෞරවයෙන් පිදෙන උපහාරයකි. කතුවරයාගෙන් මේට කලකට උඩදී ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි මහා ශ්‍රාවකයන් වහන්සේලා 89කගේ චරිත කතා එකට එක්කර උන්වහන්සේලාගේ සිතුවම්ද නිර්මාණය කර 80 මහා ශ්‍රාවක චරිත යන නමින් ධර්ම ග්‍රන්ථයක් සම්පාදනය කළෙමි. එය සම්පාදනය කරන කල්හි මගේ සිතේ තදින්ම මුල් බැසගත් මහරහතන් වහන්සේලා කිහිප නමක්ම විය. සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ යන මහරහතන් වහන්සේලා යතර ප්‍රදාන වේ. 80 මහා ශ්‍රාවක චරිත පොතේ උන්වහන්සේලාගේ විස්තරද තිබේ. නමුත් ඒ විස්තර අංශු මාත්‍රම බව පසු වැටුනි. කරුණ මෙසේ පවතින බැවින් බුදු සසුන බබල වූ ඒ උතුම් මහරහතන් වහන්සේලා කිහිප නමකගේ හෝ ජීවිත කතා වෙන වෙනම ලියා පළ කිරීමට අදහසක් මතුවිය. එහි පළමු පියවර ලෙස ඊට කඩලත් සෑම මොහතකමදී විනය පිටකයත් සූත්‍ර පිටකයත් අටුවා ග්‍රන්ථත් වෙනත් ධර්ම ග්‍රන්ථත් කියව කියවා සරියුත් මහරහතන් වහන්සේගේ හා මොගලන් මහරහතන් වහන්සේගේ චරිතයට අදාළ කරුණු එක්රැස් කළෙමි. ඒත් එහි අවසානයක් හෝ සීමාවක් හෝ නොපෙනුනි. බොහෝ කරුණු එකතු විය. මේ නිසා සරියුත් මහරහතන් වහන්සේගේ විස්තරය වෙනමත්, මොගලන් මහරහතන් වහන්සේගේ විස්තරය වෙනමත් ග්‍රන්ථ දෙකක් වශයෙන් සම්පාදනය කිරීමට සිදු විය. ඒ ග්‍රන්ථ දෙක 2002 වසරේදී සැදැහැතියන් අතරපත් කිරීමට හැකි විය. මේ වන විට ඒ පොත් දෙකම පස් වතාවක් මුද්‍රණය කර තිබේ. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි තෙවැනි ග්‍රන්ථය ලෙස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම ග්‍රන්ථය 2003 වසර මුලදීම සැදැහැතියන් අතරපත් කිරීමට හැකි විය. එය සතුටට කරුණකි. 2007 වසරේදී සංස්කරණය කළේ පොතේ සිව්වැනි මුද්‍රණය දැන් පිට වී තිබේ. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි සිව්වැනි ග්‍රන්ථය ලෙස බුද්ධෝපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතය සම්පාදනය කරමින් සිටියෙමි. ඒත් බොහෝ සැදැහැතියන්ගේ ඉල්ලීම මතත්, විශේෂයෙන්ම අපේ දයාවංශ ජයකුඩි මහතාගේ ඉල්ලීම මතත් ඒ කතාව පසුවට තබා ඒ වෙනුවට සීවලී මහරහතන් වහන්සේගේ චරිත කතාව ඉදිරියට ගැනීමට සිදු විය. මේ නිසා මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි ගමන් මගේ සුළු වෙනසක් වූ බව කිය යුතුය. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි සිව්වැනි ග්‍රන්ථයේ සීවලී මහරහතන් වහන්සේ නම් වූ මෙම ග්‍රන්ථයයි. මේ පොත ලියා මුලින්ම මුද්‍රණය කළේ 2003 වසරේදීය. මේ සිව්වැනි මුද්‍රණයයි. පෙර තිබූ පොත මෙවර සංස්කරණය කළෙමි. පොත අගට සීවලී මහරහතන් වහන්සේගේ චරිතයට අදාළ සුද්ධ වූ ස්ථානවල වර්ණ ඡායාරූප කිහිපයක් එකතු කළෙමි. මේ ග්‍රන්ථයට හැකිතරම් දුරට යොදාගත්තේ සූත්‍ර පිටකයෙහි අට කතාවලත් පෙළ අටුවා ඇසුරු කර ගනිමින් පසු කලෙක සම්පාදනය කරනු ලැබූ සද්ධර්මාලංකාරය වැනි සම්භාව්‍ය සිංහල ධර්ම ග්‍රන්ථවලත් තැනින් තැන විවිධ ප්‍රමාණවලින් විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ වූ විවිධ කතා පුවත්ය. සීවලී මහරහතන් වහන්සේ ථේරවාදී බෞද්ධ ලෝකයා අතර අතිශයින්ම ප්‍රකට වුවත් උන්වහන්සේගේ චරිතයට අදාළ කරුණු පෙළාටුවාවේ තරම් දක්නට නැත. තරමක හෝ විස්තරයක් සපයා ගැනීමට පිහිටවන්නේ මනෝරථ පූර්ණේ නම් වූ අංගුත්තර නිකායට කතාවත්, පරමත්ත දීපනේ නම් වූ තේරගාථා අට කතාවත්, විසුද්ධ ජන විලාසනේ නම් වූ අපදාන අට කතාවත්ය. එසේම උදානපාලියේ සුප්පවාසා සූත්‍රයත්, එයට ලියු අටුවාවත්, අපදානපාලියේ සීවලී තේරාපදානයත්, පාලි රසවාහිනියේ
සීවලී තෙරුන්ගේ කතා වස්තුවත් සද්ධර්මාලංකාරයේ සීවලී වස්තුවත් ධම්මපදට්ඨ කතාවේ බ්‍රාහ්මණ වර්ග වර්ණාවේ සඳහන් සීවලී මහතෙරුන්ගේ කතා වස්තුවත් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ කරුණ මෙසේ පවතින බැවින් මේ පොතට එකතු කිරීමට හැකි වූයේ සීවලී මහරහතන් වහන්සේගේ චරිතයට අදාළ කතා වස්තු ස්වල්පයකි උන්වහන්සේගේ ජනප්‍රියත්වය ගැන සලකන කල්හි මේ ඉතා කුඩා ප්‍රමාණයක් වුව පෙනීමට හැක කතා ප්‍රමාණය කුඩා වුවත් ඒ කතා කිහිපය කියවීමෙන් සීවලී මහරහතන් වහන්සේ ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත එසේ මේ කතා වලින් කර්මය හා කර්මඵල ගැන විස්තරයක් කියවේ එබැවින් ඒ විස්තර ඉතා වැදගත්ය විමසීමෙන්ම කියවිය යුතුය සීවලී මහරහතන් වහන්සේ ලක්ෂසි බෞද්ධ ජනයා අතර මොන තරම් ජනප්‍රිය තරුණ වහන්සේ නමක් දැයි කියා අමතුයෙන් විස්තර කළ යුතු නොවේ උන්වහන්සේගේ රූපයත් පිළිමයක් නැති බෞද්ධ නිවසක් ව්‍යාපාරික ස්ථානයක් සොයා ගැනීමත් අපහසුය අප දැක ඇති ආකාරයට නොඑක් චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන ලද සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම් ප්‍රමාණය විශාලය ඒවා විවිධ හැඩයෙන් විවිධාකාරයෙන් නිර්මාණය කර තිබේ ප්‍රතිමා ගැන කතාවත් එසේමය සර්වඥන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමටවත් මේතරම් සැලකිල්ලක් දක්වා ඇති බවක් පෙනෙන්නට නැත ලංකාවේ සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම් නිර්මාණය කළ කලාකරුවන් අතර එම් සාර්ලිස් මහතා ප්‍රධානය මේ අසහාය කලාකරුවා විසින් නිර්මාණය කරනු ලැබූ සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම් අදත් අපේ රටේ ඇතැම් විහාරස්ථානවල මෙන්ම ඇතැම් පැරණි නිවෙස්වල දක්නට ලැබේ සීවලී මහරහතන් වහන්සේගේ රූපයක් පිළිමයක් නිවසෙහි ව්‍යාපාර ස්ථානයේහි ගමන් ගන්නා රත වාහන ආදී තබා ගැනීමෙන් තබාගෙන වන්දනා පොත සත්කාර කිරීමෙන් උදේසවස සීවලී පිරිත නිසි පරිදි භාවතා කිරීමෙන් ආහාර පාන ආදී බහුල වීම ධන ධාන්‍ය ආදීන් සමෘද්ධියට පැමිණීම ආදී බොහෝ ලාභ ලැබීම සිදුවන බව ලංකා වාසී බොහෝ සදැහැති බෞද්ධයින්ගේ මෙන්ම ඇතැම් අබෞද්ධ ජනයාගේද මතයයි සීවලී මහරහතන් වහන්සේගේ සිතුවම් ප්‍රතිමා මෙන්ම උන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාද ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනයාගේ අප්‍රමාණ වන්දනාවටත් ගෞරවාදරයටත් පත්ව ඇත සීවලී මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතු නිදන්ගතව ඇති ප්‍රකට දාගැබ් වහන්සේ නමක් අප රටේ ඇත ඒ ඓතිහාසික දෙවෙනුවර පුරාණ රාජමහා විහාරස්ථානයේ දාගැබ් වහන්සේය මේ දාගැබ් වහන්සේ තුල සර්වඥ ධාතු හැරුණු විට සීවලී මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන්ගතව පවතී උසින් ඒ තරම් විශාල නොවන මේ දාගැබ් වහන්සේ දෙවන දප්පුල මහරජතුමා විසින් කරවා ඇත අතීතයේ මේ දාගැබ් වහන්සේගේ ආරක්ෂාවට ගුහයක් තිබී ඇතත් අද එය දක්නට නැත තිබූ බවට සාධක පමණක් ඉතිරි වී තිබේ මේ හැරුණු විට ලංකාවේ තවත් දාගැබ් වහන්සේලා කිහිප නමක් තුල සීවලී මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිදන්ගතව ඇතැයි සැලකේ. සීවලී මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානවලට ආහාර පාන ලැබීම ඉතා සුලභ බවත් කිසි දිනක කිසි විටක ආහාර පාන ලැබීමේ අඩුවක් නැති බවත් ඉතා ප්‍රකට කරුණකි. මෙයින් සීවලී මහරහතන් වහන්සේගේ පුණ්‍ය ශක්තිය තරම සිතාගත යුතුය. සීවලී මහරහතන් වහන්සේගේ පින් බලය මහා ලාභී බව බුදුරදුන්ගේ පින් බලය මහා ලාභී බවටත් වඩා මහත් වූ එකක් දැයි කියා ඇතැම් පින්හත්තු විමසති. බුදුරදුන්ටත් වඩා වැඩිපුර සීවලී මහරහතන් වහන්සේට සිව්පස ආදී ලාභයන් ලැබෙන්නේ දැයි කියාත් විමසති. මේට ප්‍රමාණවත් පිළිතුරක් අති පූජ්‍ය රේරුකාණේ චන්දිමිවල මහා ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත පුණ්‍යෝපදේශේ නමැති ධර්ම ග්‍රන්ථයේ 159 හා 160 යන පිටුවල සඳහන් ව ඇත. එය මෙසේය. සීවලී මහරහතන් වහන්සේ මහා ලාභී වන බැවින් බොහෝ දෙනා ලාභපතා උන්වහන්සේට වැඳුම් පිදුම් කරති. රහතන් වහන්සේ කෙනෙකුට වැඳුම් පිදුම් කරතොත් එසේ කරන්නහුගේ ප්‍රාර්ථනාව සිද්ධ විය හැකිය. සීවලී රහතන් වහන්සේ ශ්‍රාවකයන් අතරින් අග්‍රලාභී වූද බුදුරජාණන් වහන්සේ තරම් ලාභී නොවිති.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ මහා පුණ්‍ය ස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේය. ඒ මහා පුණ්‍ය ස්කන්ධය සසඳත හොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඉතා සුලිය. බුදුරජාණන් වහන්සේගේ පින මහමෙර පමණය කියත හොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම් වේ කිව යුතුය. ලාභයකට වැඳුම් පිදුම් කිරීමෙන් ලාභ ලැබිත හොත් වඩා ලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. වඩා උසස් පිනක් ලැබෙන්නේද බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. පුණ්‍යෝපදේශය රේණුකානේ චන්දවිල මහා නාහිමේ 159 හැට පිටු. මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි පස්වෙනි ග්‍රන්ථයේ ලෙස සිංහනාද පවත්වන භික්ෂූන් අතරින් අගතැන්පත් පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ චරිත කතාව සම්පාදනය කර තිබේ. 80 මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි අවසාන ග්‍රන්ථයේ ලෙස ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ චරිත කතාව එළිදකිනු ඇත. පෙර ධර්මග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මෙන්ම මෙම ධර්ම ග්‍රන්ථය සම්පාදනය කිරීමේදීද නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙමින් සැම කල්හිම මා දිරිමත් කළ කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පරිවෙනාධිපති ත්‍රිපිටක වාගීස්වරාචාර්ය මහෝපාද්‍යාය රාජකීය පණ්ඩිත අති පූජ්‍ය අකුරටියේ ශ්‍රී අමරවංශාභිධාන දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක මහා නාහිමියන් වහන්සේට මම අනේක වාරයක් පින් දෙමි. අපවත් වේ වදාළ උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. තවද මගේ ශාසනික කටයුතු වලට නොඑක් අයරින් උපදෙස් ලබා දෙමින් අනුග්‍රහ කරන නා වූ යන අරණ්‍ය සේනාසනාධිපති අග්ගමහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටක ධාරී අතිපූජ්‍ය නා වූ යන්නේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේටත් මාහට මහත් අඩුවක්ව පැවති ත්‍රිපිටක ග්‍රන්ථත් වෙනත් ධර්ම ග්‍රන්ථවලින් බොහෝමයකුත් මැනවින් සපයා දුන් ප්‍රධානම කර්මට්ඨානාචාර්ය අති පූජ්‍ය මඩවල උපාලී නායක ස්වාමින් වහන්සේටත් මම මගේ හදපිරි ගෞරවණීය නමස්කාරය පුද කරමින් පින් දෙමි. උන් වහන්සේලා දෙනමට නිරෝගී සැප ලැබේවා, දීර්ඝාස ලැබේවා. එසේම මේ පුතට අගනා පසුවදනක් සපයා දෙමින් නොයෙක් අයුරින් අවවාද අනුශාසනා කළ කොළඹ 7 විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය හාරිස්පත්තුවේ අරිය වංශාලංකාර නායක ස්වාමින් වහන්සේටත් අනේක වාරයක් පින් දෙමි. පොත අවසානයේදී යොදා ඇති සීවලී මහරහතන් වහන්සේගේ චරිතයට අදාළ උතුරු ඉන්දියාවේ සුද්ධ වූ ස්ථානවල වර්ණ ඡායාරූප කිහිපය 2008 වසරේදී දඹදිව වන්දනාවේ ගිය විට මා විසින් ගත්තේ වාය. දෙවිනුවර රජමහා විහාරස්ථානයේ පුරාණ දාගැප් වහන්සේගේ ඡායාරූප දෙක එම දාගැප් වහන්සේ වන්දනා කිරීමට ගිය අවස්ථාවකදී මා විසින් ගත්තේ වාය. පසුපිට ඡායාරූපයේ මැනවින් ගෙන දුන් මාගේ සොහයුරු මේනක රන්මල් විධාන පතිරණට මගේ ශාසනික කටයුතු වලට නොඑක් අයුරින් උපකාර කළ මේලක අටලුගමගේ සොහයුරාටත් තෙරුවන් සරණ හා දිගාසිරි පතමින් පින් දෙමි. තවද මාගේ ශාසනික කටයුතු වලට මහත්සේයින් ආධාර උපකාර කරන කැනඩාවේ විනිපේක්ක විමලා වණිකසේකර මෞතුමිය මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. බෝසත් ගුණ ඇති මහා පින් ඇති මේ උත්තමයට නිරෝගී සැප හා දිගාසිරි ලැබේවා. මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට ඉතා සතුටින් බාරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මහත් උනන්දුවෙන් යුතුව කටයුතු කරන සත්පුරුෂ ගති ඇති අපේ දයාවංශ ජයකොඩි මහතාටත් එම මැතිනියටත් පරිගණක අකුරු සැකසුම කළ ප්‍රමෝද් පියුෂාන් මහතාටත් තෙරුවන් සරණ පතමින් පින් දෙමි. සර්වඥයන් වහන්සේට පමණක් සිව්පස ලාභයෙන් දෙවනිවන සිව්පසලාභී භික්ෂූන් අතරින් අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේගේ මේ උතුම් ජීවිත කතාව ලෝකවාසී මනුස්සයින්ගේ චිත්ත සන්තානයන්හි අභිවෘද්ධිය පිණිසම පවතිවාය. ශාසනාලයෙන් යුතුව පතමි ඒසේම වේවා. චිරන්තිට්ඨතු ලෝකස්මෙන් සම්මා සම්බුද්ධ ශාසනං මේ වගට ශාසනස්ථිතිකාමී ගයාන් චානුක විධානපතිර නම්බර 27 IDH පාර
ශාලමුල්ල කොළොන්නාව පෙළගැස්ම සීවලී මහරහතන් වහන්සේගේ අතීත කතාව දෙක සීවලී මහරහතන් වහන්සේගේ උප්පත්ති කතාව තුන සුප්පවාසා රජ බිසව බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහදම් පිදීමට සැරසේ හතර බුදුරජාණන් වහන්සේ වෙනත් දානයක් කල් දමා සුප්පවාසා බිසවගේ දානය පිළිගනිති පහ සීවලී කුමරු සරියුත් මහරහතන් වහන්සේ සමගින් කතා කරයි හය සීවලී කුමරු පැවිදි බව ලබා ගැනීමටත් පෙර රහත් වේ හත භික්ෂු සංඝයා අතර සීවලී මහරහතන් වහන්සේ ගැන කතාවක් මතුවේ අට සීවලී මහරහතන් වහන්සේගේ අසිරිමත් පුණ්‍ය මහිමය නමය රේවත තෙරුන් වහන්සේ දැක බලා ගැනීමට සීවලී මහරහතන් වහන්සේද කිහිරි වනයේට වැඩම කරති 10 සීවලී මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලබයි 11 සීවලී මහරහතන් වහන්සේගේ චරිතයට සපුරා වෙනස් ලෝසක මහරහතන් වහන්සේගේ චරිතය 12 සීවලී මහරහතන් වහන්සේගේ උදානය සීවලී මහරහතන් වහන්සේගේ අතීත කතාව මේන් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්ේ පරප්‍රාප්ත නර ශ්‍රේෂ්ඨ වූ පදපුත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූසේක ඒ සමයෙහි සීවලී මහරහතන් වහන්සේ ශාත්‍රීය කුලයේ ඉපද මහත් ශ්‍රීයෙන් යුතුව සුවසේ හැදී වැඩි පසු කලක හංසවතී නුවර මහරජු බවට පත් වූහ මේ රජු සදහැතිය හැකි සෑම අවස්ථාවකදීම විහාරස්ථානයට ගොසින් බුදුබණාසා සිත පහදවා ගත්තේය හෙතෙම එක් දිනක් සුවඳ පැන්නා පිරිසිදු වී විහාරයට ගොස් බණ ටිකක් අසා සිත සනසා ගන්නේ මේ සිතා පිරිසිදු වස්ත්‍ර හැඳ පොරවාගෙන විහාරයට ගියේය මෙදින දන් සභා මණ්ඩපයේ වැඩ සිටි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටින පින්තෙදින් බබලන්නා වූ මහා ලාභ ලබන්නා වූ සුදර්ශන නමැති තෙරුන් වහන්සේට ප්‍රත්‍යලාභී සිව්පසලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා දුන්සේක මේ දුටු හංසවතී නුවර මහරජු අනේ වාසනාවක තරම කවදා හෝ මටත් මෙබඳු අග්‍රස්ථානයක් ලැබෙන්නේ නම් කොපමණ හොඳදැයි සිතා මහත් වූ සතුටට පැමිණ පසුදා පටන් පුරා දින හතක් මුළුල්ලේ බුදු පාමොක් මහසගර වුණට මහදම් පුදා සත්වන දින දානේ අවසානයේදී බුදු පාමොල වැටි ස්වාමීනි තුන් ලෝකාග්‍ර වූ මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුරා දින හතක් මුළුල්ලේ බුදු පාමොක් මහසගර වුණට මහදම් පුදා රැස් කරගත් මේ පින් බලයෙන් මම දෙමිනි සැප සම්පත් කිසිලෙසකින්වත් ප්‍රාර්ථනා නොකරමි ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා විසින් සිදු කළ මේ පින් බලයෙන් අනාගතයේ ලෝ පහළ වන බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයකදී මට ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබේවා මමත් ඔබ වහන්සේගේ මහා ශ්‍රාවක සුදර්ශන මහතෙරුන් වහන්සේ බඳු වෙම්මායි කියා ප්‍රාර්ථනා කළේ රජුගේ මේ ප්‍රාර්ථනාවට බුදුරජාණන් වහන්සේ එය සමුර්ධ වන්නේදයි කියා බුදු ඇසින් බලන්සේ ඒ එලෙසින්ම සමුර්ධ වන බව දැක පින්වත් මහරජතුමනි ඔබතුමාගේ ප්‍රාර්ථනාව යහපත් වූ එකකි. එය එලෙසින්ම සබුර්ධමත් වන්නේය. මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමින් ඔක්කාක කුලයේ සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ සාතුන් වහන්සේලෝ පහළ වනසේක. උන්වහන්සේගේ ශාසනයේ සීවලී නමැති ශාස්ත්‍රූ ශාවක වන ඔබ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාගෙන හිරු සඳුමෙන් බුදු සසුනෙහි ප්‍රකට වන්නේ යැයි වදාරමින් රජුට නියතිවරණ ලබා දුන් සේක. මෙයින් මහත් වූ ප්‍රීති ප්‍රමෝදයට පත් හංසවතී නුවර මහරජු එතනින් පටන් දානාදී පුණ්‍ය කර්මයන්හි වඩ වඩාත් නිරතව තම ශක්ති පමණින් බලපමණින් අප්‍රමාණ පින්කම් කර මරණයෙන් මතු මිනිස්කය හැරදමා තවුතිසා දෙව්ලොව ඉපද මහත් වූ දෙව්සප දෙව්සිරි සිරිසේ විඳ අප්‍රමාණ සැපයට පත්විය. පසුව තවුතිසාවෙන් චුත වූ හෙතම එක් අබුද්ධෝත්පාද කාලයක බරණැස් නුවර සමෘද්ධිමත් සිටු කුලයක ඉපද බොහෝ සැප සම්පත් විඳිමින් සුවසේ හැදී වැඩුණේය. දිනක් මේ සිටුපුතු දහසක් පමණ පසේ බුදුරජාණන් වහන්සේලා දැක
දැකීම මාත්‍රේ මුන්වහන්සේලා කෙරෙහි අතිශයින්ම පැහැදී දිව්‍යයති තෙක් මේ උතුම් වහන්සේලාට සංග්‍රහ කරන්නේ මේ සිතා එතෙන් පටන් පසේ බුදුරජාණන් වහන්සේලාට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස යන මේ සිව් පසේම සංග්‍රහ කර මරණින් මතු මිනිස්කය හැරදමා දෙව්ලොව ඉපිද රන් විමනක සුරංගරන් පිරිවරාගෙන වචනයෙන් කිව නොහැකි තරමේ මහත් වූ දෙව් සැප විඳිමින් බොහෝ කල් සිටියේය. මේ එක් අනුවන කල්පයෙහි සියලු ධර්මයන් පරප්‍රාප්ත විපස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූසේක. ඒ සමයෙහි දෙව්ලොවෙන් චුත වූ සිටුපුතු බන්දුමතී නුවර සමීපෙහි වූ එක් ගමක නාම ගෝත්‍රයන්ගෙන් අප්‍රකට එක්තරා කුලයක උපත ලැබුවේය. උපත ලැබ සුවසේ හැදී වැඩමින් වැඩවියට එළඹුණේය. ඒ සමයෙහි ලෝකාග්‍ර නායක විපස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසෙන් සහිත ලෝකයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව 68 ලක්ෂයක් වන මහත් වූ භික්ෂු සංඝයා පිරිවරාගෙන ජනපද චාරිකාවේ වැඩම කළ සේක. වැඩම කර ඉනෙක් බිති පිය මහරජතුමා වාසය කරන බන්දුමතී නුවරටත් වැඩම කළ සේක. මෙයි මහත් වූ සතුටටපත් බන්දුම මහරජු මගේ නුවරට වැඩි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාටත් හොඳින් සංග්‍රහ සත්කාර කළ යුතුය. කිසිම දෙයකින් අඩුවක් නොකළ යුතුයි සිතා දන් සකසා පසුදා බුදුරජාණන් වහන්සේ ප්‍රදාන 68 ලක්ෂයක් වන මහත් වූ භික්ෂු සංඝයා වහන්සේට මහදම් පිදුවේය. නුවර වාසීහු මේ මහා දානය දැක පෙනේද රජුගේ වැඩක තරම. මේ රජු තනිව ඉඳගෙන පුදපු දානයක තරම. අපි බුදුපාමොක් මහසඟ රුවනට මහා දානයක් පුදමු. රජුගේ දානයට වඩා ලොකු දානයක් පුදමුයි කියා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් බුදුපාමුල වැඳ වැටි. දනට ඇරයුම් කර දෙවන දවසේ මහත් උස්රවස්සීවෙන් යුතුව බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂයක් පමණ මහත් වූ භික්ෂු සංඝයාට මහදන් පිදුවහ. මේ දුට බන්දුම රජතුමා මොවුන් මෙසේ දන් දෙන කල්හි මාවැනි අයෙක් නිකම්ම නිකම් බලාගෙන සිටින්නේ කෙසේද? මේ නම් කළ නොහැකි දෙයකි. මේ සැම මගේ තරම නොදනී. මේ දානයට වඩා වැඩි දානයක් හෙට දිනේදී පුදන්නේ මේ සිතා බුදුරජාණන් වහන්සේට ඇරයුම් කර තෙවැනි දිනේදී බුදුපාමොක් මහසඟරුවන්ට මහදනක් පිදුවේය. මෙසේ පුරා දින පහක් දානය පිදූ කල්හි සයවැනි දින නැවත නුවරවැසියන්ගේ දානය දිනය විය. එදින නුවරවැසි ජනයා එකට එකතු වී අද වෙනදාටත් වඩා හොඳින් මහදනක් පවත්වමුයි කියා කතා කරගෙන දානයට අවශ්‍ය කරන සියලුම දේවල් සූදානම් කිරීමට පටන් ගත්තහ. එසේ සූදානම් කරන අතර දානයට තව කුමක් අඩුදැයි කියා විමසා බලන කල්හි කිරිත් මේ පැනෙත් අඩු බව දැක අපේ දානයට කිරිත් මේ පැනෙත් අඩුය. මේ ලබා ගන්නේ කෙසේද? අද නම් මේ කොතනකින් හෝ ලබා ගත යුතුය. නැතිනම් මේ දානය සම්පූර්ණ නැත. කිසිවකින් අඩුවක් නොතිබිය යුතුයයි කියා සේවක පුරුෂයන් 4 දෙනෙකු කැඳවා එක් අයෙකුට කහවණු දහස බැගින් ලබා දී පින්වත්නි අපේ මේ දානයට කිරිත් මේ පැනිත් අඩුය. ඒවා නැතිව දෙන දානය සම්පූර්ණ නැත. පින්වත්නි අපට උදව් කරන්න. කොතනකින් හෝ හොඳ රසති කිරිත් මේ පැනේ සොයාගෙන හැකි විගසින් එන්නයි කියාය. පුරුෂයන් 4 දෙනා 4 දිසාවට පිටත් කර හැරියහ. පුරුෂයෝ 4 දෙනාද කිරිත් මේ පැනේ සොයමින් සෑම තැනකම සැරිසරූහ. මේ අතර ඉන් එක් පුරුෂයෙක් කහවණු දහසගෙන නුවර මහ වාසල් දොරටුව වෙත ගොස් එහි රැඳී සිටියේය. එකල්ලේ මුලින් සඳහන් කළ නාම ගෝත්‍රයන්ගෙන් අප්‍රකට දනව් වැසි මිනිසා උදෑසනින්ම නැගිට කිරිහැලියක්ගෙන මේ විකුණා හොඳ මුදලක් ලබා ගත යුතුයි සිතායගෙන නුවර දෙසට ගියේය. මේ අතර ඔහු මෙසේ නුවරට ඇතුළු වීම සුදුසු නැත. මුහුණකට සෝදා පිරිසුදු වී නුවරට ඇතුළු වන්නට තිබෙන්නේ නම් ඒ වඩාත් හොඳයි සිතා අසල දිය පහසු ඇති තැනක් තිබෙන්නේ දැයි කියා සෙවීමට පටන් ගත්තේය. එසේ දිය සොයන ඔහුට එක්තරා පෙදෙසකදී කිසිවෙකුගේ ඇසක නොගැටුණු ප්‍රමාණයෙන් විශාල මී වදයක් හමු විය. ඒ දුට දනව් වැසි මිනිසාගේ කටට කෙල වුණා. සොයමින් සිටි දියත් අමතක කර මේ නම් මගේම පිනට හමු එකක් යැයි සිතා සතුටු වී ගසට නැග ආරක්ෂාව ඇතිව මේ වදය කඩාගෙන අපූරු මේ වදය අපූරු මේ වදය යසාගේ ඇති මේ වදය මෙයත් කිරිහැලිය සමගින්ම විකුණා මුදලක් ලබා ගැනීමට හොඳයයි කියා සතුටු සිතින් යුතුව නුවර දෙසට ගියේය.
එකල්ලි මහවාසල් දොරටුව අසල රැඳී සිටි සේවක පුරුෂයා කිරිහැලියත් මේවදයත්ගෙන නුවර දෙසට එන ඒ දනම් වැසමින් සාදුටුවේය. දැක පින්වත මදක් සිටින්නයි කියා ඔහු වෙත දිවගොස් ඔය කිරිහැලියත් මේවදයත් ගෙන යන්නේ කාටද යැසීය. පින්වත මා මේවා ගෙන යන්නේ කාහටවත් නොවේ. මා මේවා ගෙන යන්නේ විකුණා මුදල් ලබා ගැනීමට ය දනව් වැසමින් සා කීය. මේ ඇසූ සේවක පුරුෂයා එහෙමනම් වෙහස නොවේ කිරිත් පැනෙත් හමු වුණේ යයි සිතා සතුටු වී පින්වත මේ අහන්න. ඔය කිරිහැලියත් මේවදයත් මට දෙන්න. නිකන් නොවේ. මෙන්න මේ කහවනෝ ගන්න. මේගෙන ඔය කිරිහැලියත් මේවදයත් මට දෙන්නයි කීය. එවිට දනව් වැසමින් සා මේ මොන විකාරයක්ද? මේ මිනිහාගේ මොලේ නරක් වෙලාවත්ද නැතිනම් මසුභාගේ අත්තරන්වත් නොවටන මේ කිරිහැලියත් මේ වදයට කහවණුවක් තරම් ලොකු මුදලකට ඉල්ලන්නේ මොකටද? මහුව අතේ හුඟක් මුදල් තිබෙන බව පෙනේ. අගේ තව වැඩි කල යුතුය සිතුවේය. එසේ සිතා පින්නත මේ කිරිහැලියත් මේ වදයට එක කහවණුවක් දීමට නොහැකියයි කීය. එසේනම් කහවණු දෙකක් දෙමි. ඔය කිරිහැලියත් මේ වදයත් මට දෙන්නයි සේවක පුරුෂයා කීය. එසේ දිය නොහැකි දුකී මිනිසා කීය. මේ අයුරින් කිරිහැලියත් මේ වදයත් වඩ වඩාත් අගය කර අවසානයේ කහවණු දහස දක්වාම ඉහළට එසවිය. එකල්හි දනව් වැසි මිනිසා මහත් වූ පුදුමයට පත්ව මේට වඩා මෙල එසවීම සුදුසු නැත. එසේ කළහොත් අමාරුයි වැටෙන්නේ මම යයි සිතා පින්නත මේ මොකද ඔබට විකාරද? මේ කිරිහැලියත් මේ වදයට මසු භාගයක්වත් නොවටි. එසේ තිබියදී මේ කිරිහැලියත් මේ වදයට ඔය තරම් ඉහළ මෙලකට ඉල්ලන්නේ මොකටද? මේ වායෙන් ඔබට ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද? කිරිපැණි කුමක් සඳහාද යැසීය? මේ ඇසූ සේවක පුරුෂයා පින්නත ඔබේ ඔය කිරිහැලියත් මේ වදයට මසු භාගයක්වත් නොවටින බව මම හොඳින් දනිමි. ඒත් කුමක් කරන්නද? අපේ මේ නුවර වාසී මහරජු හා තනක කරමින් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහදම් පුදති. මෙවර දානය නුවර වැසියන් ගෙනි. දානයට සියල්ල සම්පූර්ණයි. සියල්ල සම්පූර්ණ වුවත් කිරිත් මේ පැනෙත් අඩුයි. කිරි පැන ඇතිනම් නුවර වැසියන් පරාජයට පත්වේ. මේ නිසා කහවණු දහසක් වුවත් දී කිරි පැණි ගැනීම කළ යුතුව තිබේ යනුවෙන් කීය. පින්නත ඉපස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට දම් පිදීම නුවර වැසියන් විසින්ම කළ යුතුද? නුවරින් පිටායට දම් පිදීමට නොහැකි දැයි දනම් වැසම නිසා ඇසීය. පින්නත බැරි මොකද? කිරි පැණි තිබේ නම් තිබෙන තැනැත්තාට ඒවා පිදිය හැකි. එහි වරදක් නැත. අපට අවශ්‍ය වන්නේ දානයට කිරිත් මේ පැණිත් පමණි. යනුවෙන් සේවක පුරුෂයා කීය. මෙයින් සතුටු වූ දනව් වැසි මිනිසා පින්වත එසේනම් මගේ මේ කිරිපැණි මගේ අතින්ම බුදුරජාණන් වහන්සේට පූජා කරමි. එසේ පිදීමට ලැබෙනවා නම් එය මොනතරම් වාසනාවක්ද? පින්වත යන්න. ගොසින් නුවර වැසියන්ට මේ බව දන්වන්න. මගේ අදහසට ඔවුන් සතුටු නම් ඒ බව මට මහාම දන්වන්න. එවිට මම එන්නේ මේ කීය. එකල්ලිය සේවක පුරුෂයා පින්නත ඔබට යහපතක්ම වේවායි යා වහවහා නුවර වැසියන් වෙත ගොස් දනව් වැසි මිනිසාගේ කතාව දන්වා ඔවුන් සම එයට කැමැති කරවාගෙන කල් නොයවා ඒ බව දනව් වැසි මිනිසාට දැන්විය. දන් පුදන වෙලා පැමිණි කල්හි ඒ දනව් වැසි මිනිසා කිරිහැලියගෙන මේ වදයේ ඇමරිකා පැණිගෙන පිරිත් මේ පැණිත් යන මේ සියල්ල පිරිසිදු බදුනකට දමා මැනවින් කලවම් කර තමාගේ වාරය පැමිණෙනතුරු බලාගෙන සිට වාරය පැමිණි කල්ලි දසපලධාරීන් වහන්සේ වෙත එළඹ දනින් වැටි ස්වාමීනි අසරණයන්ට සරණ වන්නා වූ මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත අසරණ දුගී දුප්පත් වූ මගේ මේ දුගී දානය වෙනසක් නැතිව කරුණාවෙන් පිළිගන්නාසේක්වායි කීය. බුදුරජාණන් වහන්සේ දානය සතරවනන් දෙවරක් දරුවන් විසින් පිළිගන්වන ලද ගල් පාත්‍රයෙන් පිළිගස්සේක. පිළිගෙන 68 ලක්ෂයක් තරම් මහත් වූ භික්ෂු සංඝයා වහන්සේට ප්‍රමාණවත් වන අයුරින් ඒ ආහාරය මහත් කළසේක. මේ අසිරිමත් ප්‍රාතිහාරිය දුටු ධනයෙන් දුගී වූවත් සැටහැසිතින් මහත් වූ ඒ දනව් වැසි මිනිසා මහත් වූ සතුටට පත්ව බුදු පාමක් මහසඟ රුවනට කිරිවලින්ද මේ පැණිවලින්ද මැනවින් සංග්‍රහ කර සිත පහදවාගෙන බුදු පාමුල වැඳ වැටි ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා පිදූ මේ දානයේ බලයෙන් සසර උපදින සෑම භවයකදීම මට සිව්පසයෙන් අඩුවක් නොවේවා. මම ලාභයෙන් යසසින් අග්‍රප්‍රාප්ත වෙම්වායි කියා ප්‍රාර්ථනා කළේය. ඉපස්සේ බුදුරජාණන් වහන්සේ කුලපුත්‍රය
එසේම වේවායි කියා සෙත් පතා රැස්ව සිටි මහ පිරිසට අනුමෝදනා කර භික්ෂු සංඝයාද සමගින් වැඩම කළසේක. ධනව්වැසියේ මිනිසා දිව්‍ය අතිතෙක් පින් දහම්හි නිරතව කුසල් සිතේ බලයෙන් මරණින් මතු මිනිස්කය හැරදමා තවතිසා දෙව්ලොව ඉපද අපවන දෙව්ස සිස්සේ ලැබ බොහෝ කාලයක් මුළුල්ලේ භවයේ සරිසරා පසුව ඉන්චුතව බරණැස්නුවර රජකුලේ ඉපිද සුවසේ හැදී වැඩී වැඩිවියට එළඹ පියරජුගේ ඇවෑමෙන් නුවර රජ බවට පත්විය. රජ බවට පත්වී අප්‍රමාණ රජ සැප විඳිමින් සිටින කල්හි වෙනත් රජෙකුගේ රාජ්‍යයක් කෙරෙහි දැඩි ලොල් බවක් ඇති කරගෙන ඒ නුවර හැරගෙනම තම රාජ්‍ය විශාල කර ගැනීම සිතා මහසෙනග පිරිවරා යුද්ධ කිරීමට ගොස් නුවර හාත්පසින්ම වට කරගෙන සිටියේය. එසේ සිට අපි දැන් තොපගේ නුවර වට කරගෙන සිටිමු. තොපිසමට ගැලවීමක් නැත. හොඳ හිතින් ඔය රාජ්‍ය අපට දෙව. නැතිනම් අපහා යුද්ධයට එවයි කියා නුවර වැසියන් වෙත දැන්නීමක් යවීය. නුවර වැසියෝ එය අසා අප තොපට දෙන රාජ්‍යයක් නැත. තොපහා කරන යුද්ධයකුත් නැත. වහසිබස් නොදොටා කැමැති දෙයක් කරන්නයි කියා දන්වා යවූ. එසේ දන්වා යවා නුවර මහා වාසල් දොට්ට හොඳින් වසා ශක්තිමත් කර නුවර සුළු දොරින් නික්ම තම තමන්ට අවශ්‍ය කරන ආහාර පාන ආදිය නුවරට ගෙන ගියහ. ගෙන ගොසින් පහසුවෙන් දිවි ගෙවූහ. එකල්ලි රාජ්‍ය හැර ගැනීමට සත්නති ගිය බරණැස් රජු කෙසේ හෝ මෙය මා අතට ගන්නෙමේ සිතමින් නුවර සතර දිසාවෙහි වූ මහා වාසල් දොරටු සතරට පිටතින් මුරකාවල් යොදා එය රැකගෙන පුරා වසර හතක් හා මාස සතක් මුළුල්ලේ නුවර වට කරගෙන සිටියේය. ඉක්බිති රජුගේ මව් බිසව රාජපුරුෂයන් කැඳවා කොල්ලනි, නුබලාගේ රජතුමා අර මහලකු රාජ්‍ය ඇල්ලීමට ගොසින් දැන් බොහෝ කලක් ගත වුණා නොවේද? මෙතෙක් දවස් කුමක් කරනවාදැයි ඇසුවාය. රාජපුරුෂයෝ සියල්ල අඩු නොකර එලෙසින්ම කීහ. ඒ කතාව ඇසූ මව් බිසව, මගේ පුතානම් මහාම මහා මෝඩේ, මෙසේත් අනුන්ගේ රට රාජ්‍යවල් ඇල්ලිය හැකිද? කොල්ලනි මෙහි වරව්. මෙය හොඳින් අසා ගනිව. අසාගෙන මෙය තුපගේ මහරජුත කියා වරෙව. ඔය නුවර අල්ලා ගැනීමට නම් පළමුව නුවර සුළු දොරටු වැසිය යුතුයි. ඒවා වසා කිසිවෙකුටත් නුවරින් පිටතට යෑමට නොහැකි වනසේ කටයුතු යෙදිය යුතුයි. එසේ කර නුවර වටා පෙරටත් වඩා දැඩිසේ රැකවල් යෙදිය යුතුයි. මෙසේ සිටින කල්හි ඇතුළත සිර වූ ඒ සැම ආහාර පාන ආදිය නැතිව බොහෝ වෙහෙසට පත්වී කල් නොයවා වසා ඇති වාසල් දොරටු සියල්ල හැර දමනු ඇත. ආයේහි කතා දෙකක් නැත. එවිට ඔය නුවර පහසුවෙන් මල්ලා ගත හැකිය. මේ වගේ පහසු ක්‍රම තිබියදී මෙසේ කල් යවමින් දුක් විඳින්නේ වෙන වැඩ නැති නිසාවෙන්ද? කොල්ලනි, මගේ මේ උපදෙස නුබලාගේ රජුට, ඒ කියන්නේ මගේ පුතාට හැකි විගසින් කියා වරෙව් යනුවෙන් කීවාය. රාජපුරුෂයෝද, ආර්යාවනි, එසේයයි කියා සතුටු වී නුවර වට කරගෙන සිටි බරණැස් රජු වෙත ගොස් මව් බිසවගේ උපදෙස අකුරක් නැර කියා සිටියහ. එයසු රජු මහත් වූ සතුටට පත්ව නුවර සුළු දොරටුද වසාලමා කිසිවෙකුටත් නුවරින් පිටවීමට මද ඉඩක් හෝ නොතබා ආරක්ෂාව දැරි කරගෙන සිටියේය. මේ නිසා නුවරවාසී කිසිවෙකුට නුවරින් පිටතට යෑමට නොහැකි විය. ඔහු සැම මැදිරියකම සිර වූ පක්ෂීන් රසක් මෙන් නුවර ඇතුළත සිරවී මහත් වූ අපහසුතාවයකට පත් වූහ. එකල්හි නුවරවාසීහු දින සතක් ඉවසා සත්වැනි දින නැගී සිට තමන්ගේ රජු මරා දමා නුවර පිටතෙන් සිටි බරණැස් රජුට තම රාජ්‍යය පාවා දුන්හ. මව් බිසවගේ උපදෙස් ඉතා හොඳින් ක්‍රියාත්මක විය. අපහසුවක් නැතිව රජුටේ රාජ්‍යය හිමි විය. ඉක්බිතියේ බරණැස් රජු කාලයක් පුරා අතට පයට මහත් වූ සැප සම්පත් ලැබෙන් බොහෝ කාම සම්පත් අනුභව කර ආයුගවේ කලුරිය කර රාජ්‍ය ලෝභී බව නිසා නුවරවාසී ජනයා නුවර ඇතුළත සිර කර තබා ඔවුන්ට බොහෝ දුක් දිය කළ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු මිනිස්කය හැරදමා දරුණු ගති ඇති අවේච මහාන් රකාදී පිද අපමණ දුක් විඳ බොහෝ කාලයක් බවෙහි සැරිසරුවේය. එසේ බවයේ සැරිසරා කළ කුසල කර්මයන්ගේ බලයෙන් මේ මහා භද්‍ර කල්පයේ ලෝ පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමයෙහි කෝලිය නුවර මහා ලිච්ඡවී රජු නිසා සුප්පවාසා රජ බිසවගේ කුස පිළිසිඳ ගත්තේය. මනෝරථ පූර්ණේ පරමත්ත දීපනේ සුද්ධ ජන විලාසිනේ තේරපදාන පාලි රසවාහිනි සද්ධර්මාලංකාරය අසාතරූප ජාතකය අතීත ජාතක කතාව ඇසුරෙනි. සීවලේ මහරහතන් වහන්සේගේ උප්පත්ති කතාව. එතැන් පටන් සුප්පවාසා රජ බිසවට උදේ සවස 500 බැගින් නොයෙක් වර්ගයේ වටිනා තෑගි ලැබේ. මනුෂ්‍යයෝ ඇගේ කුසේ සිටින දරුවාගේ පිනවීම සීම සඳහා
බීජ පෙරව මලු ගෙනවිත් අගේ අතින්ගේ මලු ස්පර්ශ කරවති එවිටේ මලු වල ඇති එක එක බීජයකින් තව බීජ සිය දහස් ගණන් පහළ වේ එක කිරියක අමුණු හතරක් වූ බිම් පෙදසක වපුරන ලද වී වලින් ගල් 60ක පෙරවීමට තරම් සහල් විශාල ප්‍රමාණයක්ද ලැබේ මනුෂ්‍යෝ අටුවලට වී පුරවන කල්හි වී අටුවල දොරටුව සුප්පවාසා බිසවට කියා ස්පර්ශ කරවති කුසේ සිටන දරුවාගේ මහා පිම් බලය නිසා එය අත තැබුවේ වී අටුවලෙන් කොපමණ වී ගත්තද වී අවසන් නොවේ අටුකොටු තිබූ පරිද්දෙම පිරියයි කට ළඟටම පිරී යති බස් හැරියකින් මේ රජ දියණියගේ පිනයයි කියා බත් බෙදාගෙන කිසිවෙකුට දෙනවා නම් සිය දහස් ගානකට එම් බත් දුන්න දෙහි කිසිම අඩුවක් නොවේ තිබූ පරිද්දෙන්ම බස් හැලිය පිරී තිබේ මෙසේ ඒ දරුවා මව් කුසේ පිළිසිඳගෙන වසර සතකුත් සත් මාසකුත් ගත විය ඒ දරුවා පුරා සත් වසරකුත් සත් මාසකුත් කිසිම එළියක් හෝ ඉඩක් නොලැබ පැසෙන ගෙනියම් මහ ලෝදිය සැලියක් තුල සිර වී සිටින්නාක් මෙන් මව් කුසේ සිර වී සිට මව් කුසින් බිහි වෙන කල යෝනි මුඛයේ සත් දිනක් සිර වී වචනයෙන් කිව නොහැකි තරමේ මහ දුක්ම විඳේය මේ වනාහි පෙර බරණස් රජු කල මිනිසුන් සිර කොට කරන ලද අකුසල කර්මයේ විපාක වාරයයි සුප්පවාසා රජ බිසවද පෙර නුවර වැසියන් ඇල්ලීමට දුන් උපදේශයේ බලවත් අකුසල කර්මයේ විපාක වශයෙන් සත් අවුරුදු සත් මාසක් මුළුල්ලේ දරු ගැබ දරමින් අප්‍රමාණ දුක් විඳ ඉක්බිති ප්‍රසව කාලයේ සත් දිනක් මෝඩ ගර්භව ඉතා තියුණු වූත් කටුක වූත් අතිශයින්ම දරුණු වූ දුක් වේදනා වින්දාය මේ දුක් විඳිමින් යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස දහම් දේශනසේත් ඒ භාග්‍යතුන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දය යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස කටයුතු කරන්නේද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ කාන්තේම සුපටිපන්නය යම් නිවනක මේසා මහත් වූ දුක් වේදනා නොමැත්තේද ඒ නිවන ඒකාන්තයෙන් මුතුන් සුවය වන්නේ යයි සිතමින් හටගත්තා වූ සියලු අමහිරි දුක් වේදනා ඉවසමින් සිටියාය ඉක්බිති සුප්පවාසා රජ බිසව තම ස්වාමියා වූ මහාලිච්ඡ වී රජු කරා කතා කර ආර්ය පුත්‍රය මෙහි එන්න දැන් නම් මට බොහෝ අපහසුයි ඉවසා දරාගෙන සිටියෙන් පහසු නොවේ ආර්ය පුත්‍රය ඔබ දැන් අපේ භාග්‍යතුන් වහන්සේ වෙත යන්න ගොසින් මාගේ වචනයෙන් උන් වහන්සේගේ උතුම් වූ සිරිපා වැඳ නමස්කාර කරන්න වැඳ නමස්කාරකට උන්වහන්සේගේ සැපසනීප විමසන්න එසේ විමසා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ශිරිපා දොහොත් මුදෙන් තබා වන්දනා කරයි ඔබ වහන්සේගේ නිරෝගී බව පහසු විහරණ ආදී විමසයි ස්වාමීනි භාග්‍යතුන් වහන්ස එසේ වූ සුප්පවාසාව සත් අවුරුදු සත් මාසක් මුළුල්ලේ දරුගැබද්දරයි දරුවා බිහි කර ගැනීමට නොහැකිව සත් දවසක් මුළුල්ලේ මෝඩ ගර්භව සිටි. එසේ සිටමින් තියුණු වූත් කටුක වූත් අතිශයම දරුණු දුක් වේදනාවන් අඩුවක් නැතුව ලබයි. එසේ ලැබමින් මරණාසන්නව සිටමින් යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස දහම් දසනසේත් ඒ භාග්‍යතුන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි. යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස කටයුතු කරන්නේද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ කාන්තේම සුපටිපන්නයි යන් නිවනක මේසා මහත් වූ දුක් වේදනා නොමැත්තේද ඒ නිවනේ කාන්තේම උතුම් සුවය වන්නේය සිතමින් හටගන්නා වූ සියලු අමහිරි දුක් වේදනා ඉවසා දරා ගනිමින් සිටින්නීය යනුවෙන් සැලකරන්න එසේ සැලකර වහා එන්නයි කීවාය එකල්ලි මහාලිච්ඡ වේ රජු සොඳුර හොඳයයි කියා සුප්පවාසා බිසවගේ හිස අතගා සිත සනසා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියේය. එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසකින් සිටියේය. එකත් පසකින් සිටි මහාලිච්ඡ වී රජ දොහොත් මුදුන් තබා වැඳගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ සිරිපා දොහොත් මුදුන් තබා වන්දනා කරයි. ඔබ වහන්සේගේ නිරෝගී බව පහසු විහරණ ආදී විමසයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එසේ වූ සුප්පවාසාව සත් අවුරුදු සත් මාසක් මුළුල්ලේ දරු ගැබද්දරයි. දරුවා බිහි කර ගැනීමට නොහැකිව සත් දවසක් මුළුල්ලේ මෝඩ ගර්භව සිටි. එසේ සිටමින් තියුණු වූත් කටුක වූත් අතිශයින්ම දරුණු වූත් දුක් වේදනාවන් අඩුවක් නැතුව ලබයි. එසේ ලැබමින් මරණාසන්නව සිටමින් යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස දහම් දේශනසේක්ද ඒ භාග්‍යතුන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි යමෙක් මේසා මහත් වූ දුක් දුරු කිරීම පිණිස කටයුතු කරන්නේද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ කාන්තේම සුපටිපන්නයි
යම් නිවනක මේසා මහත් වූ දුක් වේදනා නොමැත්තේද ඒ නිවනේ කාන්තියම උතුම් සුවය වන්නේ යයි සිතමින් හටගත්තා වූ සියලු අමෙහි දුක් වේදනා ඉවසා දරා ගනිමින් සිටින්නේ යනුවෙන් කීය මේ අසු දේවාති දේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුඛිනේ හෝතු සුප්පවාසා කෝලිය දිහිතා අරෝගා අරෝගම් පුත්තං විජායතුති සුප්පවාසා කෝලිය දියණිය සුවපත් වේවා නිරෝගී වේවා නිරෝගී උතුකුලත් වදාවායි කියා මහා කරුණාවෙන් වදාළසේක භාග්‍යවතුන් වහන්සේ එසේ වදාවරනවා සමගම මහත් වූ අපහසුතාවට පත්ව බොහෝ දුක් විඳින සිටි සුප්පවාසා රජ බිසව පෙන් කෙන්ඩියකින් සිසිල් ජල ධාරාවක් නික්මෙන්නාක් මෙන් කිසිදු අපහසුාවක් නැතිව කිසිම ආකාරයේ පීඩාවකට පත් නොවි නිරෝගී සුවපත් පුතෙකු වැදුවාය ඉක්බිති මහා ලිච්ඡවි රජ භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කර ගෞරව දක්වා මැදුර වෙත ගියේය ගොසින් බලන කල්ලේ සුවපත් වූ නිරෝගී පුතෙකු වදා ඇති සුප්පවාසාව දුටුවේය දැක මහත් වූ ප්‍රීතියෙන් පිනා ගොසින් මහාඩින් අත්පොළ සංගසා මේනම් ආශ්චර්යයකි අද්භූතයකි සදහා ගැනීමටත් නැහැකි මහ පුදුමයකි අපේ මේ සුප්පවාසාව බොහෝ දුක් විඳමින් මේ තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ දරුගැබ උසුලාගෙන දහ දුක් විඳුරු ලැබුවා එහෙත් අද ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් නිසා සුවපත්ව නිරෝගීව නිරෝගී සුවපත් පුතෙකු වදා සුවසේ සිටි පින්වත්නි ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහත් වූ රිද්ධිය මහත් වූ ආනුභාව සම්පන්න බව නම් ඒ කාන්තේ ආශ්චර්යයි අද්භූතයි පුදුම සහගතයි කියමෙන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දිහාවට හැරී දොහොත් මුදුන් තබා තෙවරක්ම වැඳ නමස්කාර කළේය එසේ වැඳ නමස්කාර කරමින් තම ප්‍රීති ප්‍රමෝදය ප්‍රකට කළේය ඉක්බිති මහාලී ලිච්ඡවි රජු සුප්පවාසා බිසව ඇතුළු රැස්ව සිටි ඥාති හිත මිත්‍රාදීන් වෙත එළඹ දරුවාට කුමන නමක් තබමුදැයි අසා කුමකින් කුමක් සිදුවේ දැයි කියා නොදැන බියෙන් තැතිගෙන සිටි ශමගේ සිත් සතන් වලින් ඒ සියලු බිය සැකදුරු කරමින් තත්ව තිබූ සිත් සතන් සිසිල් කරමින් නිවමින් උපන් නිසා අලුත උපන් දරුවාට සීවලී යන නම තිබුවේය සීවලී කුමරු උපන් දිනම සත්හවරුදු සත්මසක්හා සතියක් වයස බැවින් ඒ වයසේ පසු වන අනෙක් දරුවන් මෙන් ගමනාදී ක්‍රියාවන් මෙන්ම හොඳින් කතා බහ කිරීම ආදී සියලු දේ කළේය මේ සුප්පවාසා රජ බිසවගේත් මහාලිච්ඡවි රජුගේත් අනෙක් සියලු දෙනාගේත් මහත් වූ සතුටට හේතු විය මනෝරත පූරණි පරමත්ත දීපනි විසුද්ධ ජන විලාසිනි රසවාහිනි සද්ධර්මාලංකාරය උදානපාලේ මුචලින්ද වර්ගයේ සුප්පවාසා සූත්‍රය ඇසුරෙනි. සුප්පවාසා රජ බිසව බුද්ධ ප්‍රමක භික්ෂු සංඝයා වහන්සේට මහා දන් පිළිදීමට සැරසේ. ඉක්බිති සුප්පවාසා රජ බිසව මහා ලිච්ඡවි රජුට කතා කර ආර්ය පුත්‍රය මෙහි එන්න. මේ අහන්න අපේ පුතා ලැබෙන්නට ගොසින් මම බොහෝ දුක් විඳා. අනේ විඳ පුතුක තරම. දැන් ඒ සියල්ලෙම මන් නිදහස්. ඒ නිසා අපි භාග්‍යවතුන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයා වහන්සේට මහා දානයක් පූජා කරමු. දවසක් නැවේ පුරා සතියක් ඔබ හදාම් පූජා කරමු. ආර්ය පුත්‍රය ඔබ දැම්මම භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න. ගොසින් ස්වාමීනි සුප්පවාසා කෝලිය දියණිය භාග්‍යවතුන් වහන්සේගේ ශිරිපා හිසින් වඳී කියා මගේ වචනේ බුදු ශිරිපා වන්දනා කරන්න. වන්දනා කර ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය සත්වරුදු සත්මසක් මුළුල්ලේ දරුගව දරුන් ලැබුවාය සත් දිනක් මුළුල්ලේ මූඩ ගර්භව සිටියාය ඔබ වහන්සේගේ පිහිටෙන් දැන් ඇය සුවපත්ව නිරෝගීව සුවපත් නිරෝගී පුතෙකු වැදුවාය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය හෙට දිනේ පටන් පුරා දින සතක් මුළුල්ලේ බුදු පාමොක් මහසඟ රුවනට මහදම් පිදීමට සිතාගෙන සිටි ස්වාමීනි හෙට දිනේ පටන් පුරා දින සතක් සුප්පවාසාවගේ දානීය පිළිගන්නාසේක්වා මේ ඇයිගේ ආරාධනාවයි ඒ කරුණාවෙන් පිළිගන්නාසේක්වායි කියා මේ ආරාධනය කරන්න යනුවෙන් කීවාය එකල්ලි මහාලී ලිච්ඡවි රජු සොඳුර මැනවයි කියා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කර ගෞරව දක්වා එකත් පසකින් සිටියේය එකත් පසක සිට ඇඳලි බැඳගෙන ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස සුප්පවාසා කෝලිය දියණිය භාග්‍යතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳි ස්වාමීනි අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය සත්වරුදු සත්මසක් මුළුල්ලේ දරුගැබත් දරුණ ලැබුවාය සත් දිනක් මුළුල්ලේ මෝඩ ගර්භව සිටියාය ඔබ වහන්සේගේ පිහිටෙන්
දන්නේ සුවපත්ව නිරෝගීව සුවපත් නිරෝගී පුතුක වැදුවාය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ මේ සුප්පවාසා කෝලිය දියණිය හෙට දිනේ පටන් පුරා දින සතක් මුළුල්ලේ බුදුපාමොක් මහසඟ රුවනට මහදම් පිදීමට සිතාගෙන සිටි ස්වාමීනි හෙට දිනේ පටන් පුරා දින සතක් සුප්පවාසාවගේ දානය පිළිගන්නාසේක්වා මේ යගේ ආරාධනාවයි ඒ කරුණාවෙන් පිළිගන්නාසේක්වා යනුවෙන් කීය උදානපාලි මුචලින්ද වර්ගයේ සුප්පවාසා සූත්‍රය බුදුරජාණන් වහන්සේ වෙනත් දානයක් කල් තබා සුප්පවාසා බිසවගේ දානය පිළිගනිති ඒ සමයේ මුගලන් මහරහතන් වහන්සේගේ එක් දායක උපාසකයෙක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට පසුදින දානය සඳහා ඇරයුම් කර තිබුණි බුදුරජාණන් වහන්සේ ඒ බව දුටුසේක දැක මුගලන් මහතෙරුන් වහන්සේ කඳවා මුගලන් හෙට දින අපට දානය දෙන්නේ ඔබේ දහවල් දායක උපාසකතුමා නොවේද මුගලන් මහා ලිච්ඡවි රජතුමා සුප්පවාසා කෝලිය දියණගේ ආරාධනාවකට මෙහි පැමිණියා පැමිණ හෙට දිනේ පට පුරා දින සතකට දානයකට අපට ඇරයුම් කළා මුගලන් දැන් කුමක් කරන්නද සුප්පවාසාවගේ දානයට අපි යා යුතුය මුගලන් අර උපාසකතුමා ඔබේ හොඳ දායකයෙක් නොවේද මුගලන් යන්න ඔබේ උපාසකතුමා වෙත ගොසින් ඇවැත්නි සුප්පවාසා කෝලිය දියණිය සත් අවුරුදු සත් මාසක් මුළුල්ලේ දරු ගැවත් දරුවාය එසේම සත් දිනක් මුළුල්ලේ මූඩ ගර්භව සිටියාය ඒත් දැන් ඇය සුවපත්ව නිරෝගීව සුවපත් නිරෝගී පුතෙකු වැදුවාය එසේ වූ ඇය හෙට දින පටන් පුරා දින සතක් රජමැදුරේ දනට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ඇරවුම් කළාය ඇවැත්නි ඒ දානයට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ වැඩිය යුතුය. ඒ වැඩිය යුතුම දානේ පසු කළ යුතු නොවේ. මේ නිසා සුප්පවාසා කෝලිය දියණිය හෙට දිනේ පටන් පුරා දින සතක්ම බුදුපාමොක් මහසඟරුවන්ට මහදම් පවත්වාවා. ඔබට පසුව දම් පිදීමට හැකිවන්නේ යයි කියා කියන්න. මුගලන් ඔබට ඒ උපාසකතුමාට එසේ කීමට හැකි. ඒ ඔබේ හොඳ දායක පවුලක උපාසකී කියනුවෙන් වදාළසේක. එකල්ලි මහමුගලන් තෙරණුව ස්වාමීනි එසේ යයි පවසා ඒ උපාසකතුමා වෙත එළඹියහ. එළඹ ඇවැත්නි සුප්පවාසා කෝලිය දියන සත්වරුදු සත් මාසක් මුළුල්ලේ දරුගබත් දරුවාය. එසේම සත් දිනක් මුළුල්ලේ මූඩ ගර්භව සිටියාය. ඒත් දැන් ඇය සුවපත්ව නිරෝගීව සුවපත් නිරෝගී පුතෙකු වැදුවාය. එසේ වූ ඇය හෙට දින පටන් පුරා දින සතක් රජමැදුරේ දනට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට ඇරයුම් කළාය. ඇවැත්නි ඒ දාණයට බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩිය යුතුය. ඒ වැඩිය යුතුම දානයකි. පසු කළ යුතු නොවේ. මේ නිසා සුප්පවාසා කෝලිය දියණිය හෙට දිනයේ පටන් පුරා දින සතක්ම බුදුපාමොක් මහා සංඝරුවනට මහදන් පවත්වාවා. ඔබට පසුව දන් පිළිදීමට හැකිවන්නේය කීහ. මේ ඇසු උපාසකතුමේ අනේ මේ කුමක් සිදුවා දැයි සිතා දිබැම ඉහළ නංවා දිගු හුස්මක්ගෙන එය පහත හෙලා ස්වාමීනි මුගලන් මහතෙරුන් වහන්ස ප්‍රශ්නයක් නැත ඉතින් ඔබ වහන්සේ මා දානය දීමට තබාගෙන සිටින ආහාර පාන ආදී වස්තුවත් මගේ ජීවිතයත් මගේ ශ්‍රද්ධාවත් යන මේ කරුණ තුන ගැන අපවෙනවා නම් සුප්ප වාසාව හෙට දිනේ පටන් දින සතක් දම් පිදුවාට කමක් නැත මා පසුව දම් පුදන්නේ මේ කීය ඇවැත්නි මං ඔබේ ආහාර පාන ආදී වස්තුව ගැනත් ඔබේ ජීවිතය ගැනත් බලා ගන්නම් දන් දෙනතුරු ඒ වාට අනතුරක් නොවනසේ රැක බලා ගන්න ඇවැත්නි ඒත් මට ඔබේ ශ්‍රද්ධාව ගැන නම් බලා ගන්න බැහැ ඒ ගැන ඔබම බලා ගන්න ඒ ඔබේ වැඩකි යනුවෙන් මහමුගලන් තෙරණුව වදාළහ මේන් සතුටටපත් වූ උපාසකතුමේ ස්වාමීනි එසේනම් කොපමණ හොඳද ඔබ වහන්සේ මගේ වස්තුව ජීවිතය යන දෙකවත් මා දානය දෙනතුරු රැක බලා ගැනීමට ඇපවෙනවා නම් එය කොපමණ හොඳද ස්වාමීනි එසේනම් මං ශ්‍රද්ධාව ගැන බලා ගන්නම් ස්වාමීනි එසේනම් සුප්ප වාසාව හෙට දින පටන් පුරා සත් දිනක්ම බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට මහදම් පවත්වාවා මම පසුව දම් පුදන්නේ මේ කීය එකල්හි මුගලන් මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ නමස්කාර කර ගෞරව දක්වා එකත් පසක සිට දෑගලි බැඳ ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ වදාළ පරිද්දෙන්ම මම ඒ උපාසකතුමාට කරුණ කීවෙමි කරුණ කියා පසුව දන් දීමට කැමැති කරවා ගත්තෙමි ස්වාමීනි හෙට දින පටන් පුරා සත් දිනක්ම
සුප්පවාසා කෝලිය දියණිය බුදුපාමොක් මහසඟරුවන්ට මහදන් පවත්වාවා. ඔහු පසුව දන් දෙනු ඇතැයි කීහ. උදාන පාළි මුචලින්ද වර්ගය සුප්පවාසා සූත්‍රය. සීවලී කුමරු සරියුත් මහරහතන් වහන්සේ සමගින් කතා කරයි. පසුදා උදා විය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙරවරුයේ හැඳ පෙරව පාසිවුරුගෙන සරියුත් මුගලන් අග්‍රශාවක දෙනම ප්‍රදාන මහත් වූ භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන සුප්පවාසා රජ බිසවගේ මැදුරට වැඩම කළසේක. වැඩම කර පනවා තිබූ අසුනෙහි වැඩ සිටිසේක. ඉක්බිති සුප්පවාසා රජ බිසව බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට ප්‍රණීත වූ ආහාර පාන ආදිය මැනවින් සංග්‍රහ කළාය. වඩ වඩා සංග්‍රහ කළාය. මෙසේ පුරා දින හතක්ම මහදම් පිදුවාය. දම් පුදන කල්ලි කුඩා සීවලේ කුමරුද කැඳ ඔලුපත් බඳුන් ආදී එහා මෙහා ගෙන යමින් ඒ ඒ කටයුතුවට හැකි පමණින් දායක විය. සත්වැනි දින දානය අවසානයේදී සුප්පවාසා රජ බිසව සීවලේ කුමරු ලවා බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේගේ පාවන්දවා පාවන්දනා කරවනු ලැබුවාය. කුමරු පළමු කොට බුදු සිරිපා වැඳ පසුව මහරහතන් වහන්සේලාට වන්දනා කරන කල්හි ධර්ම සේනාධිපති මහා ප්‍රඥෝත්තම සරියුත් මහරහතන් වහන්සේ වෙත පැමිණ කුඩා දෑත් එක්කර මහතෙරුන් වහන්සේගේ පාවන්දනා කළේය. එසේ වැඳ මහතෙරුන් වහන්සේගේ මුහුණ දෙස බැලුවේය. එකල්හි සරියුත් මහරහතන් වහන්සේ පින්වත් දරුව කෙසේද සුවසේ සිටිනවාද දුක් කරදර නැද්දැයි අසූහ. මේ අසු පෙරකරන ලද මහා පින් ඇති සත් හැවිරිදි සීවලී කුමරු ස්වාමීනි සරියුත් මහතෙරුන් වහන්ස මට මොන සැපසනීපයක්ද? මා වසර 7කටත් වඩා වැඩි කාලයක් ලේ පිර වූ කලගෙඩියක් ඇතුළත සිර වී සිටින්නාක්සේ මව් කුසේ හිර වී එහාට මෙහාට ඇඹරමින් ඉතා දුකසේ සිටියෙමි. ස්වාමීනි මෙසේ වසර 7කටත් වඩා වැඩි කාලයක් මව් කුසේ හිර වී සිටි මට මොන සුවයක්ද? කිසිම සුවයක් නැතයි කීවේ. සුප්පවාසා රජ බිසව සරියුත් මහතෙරුන් වහන්සේ සමගින් කතා කරන සීවලී කුමරු දුටුවාය. දැක මගේ පුතා ධර්ම සේනාධිපති සරියුත් මහතෙරුන් වහන්සේ සමග කතා කරයි. මේ මගේ පුතාගේ වාසනාවයි සිතා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසින් මහත් වූ සතුටට පත් පසකට වී පුතු දෙස බලාගෙන සිටියාය. මේ දුටු භාග්‍යතුන් වහන්සේ සුප්පවාසාවෙන් ඔබ මේ වගේ තාපුතුක ලබන්නට කැමැතිදැයි අසූස්සේක. අනේ ස්වාමීනි මේ වගේ එක පුතුක නොවේ මේ වගේ පුතුන් සත් දෙනෙකුවත් ලබන්නට කැමැත්තේ මේ සුප්පවාසා බිසව කීවාය. මේ අසු සුගතයන් වහන්සේ සුප්පවාසා බිසවගේ එම කතාව නිමිති කරගෙන අසතං සත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුකස්ස රූපේන පමත්ත මතිවත්තති. මේ ලෝකයේ මිහිරි දේවල් ලෙසිනුත් අප්‍රිය දේවල් ඉතා ප්‍රිය දේවල් ලෙසිනුත් දුක් සහිත දේවල් සැප සහිත දේවල ස්වභාවයෙනුත් ප්‍රමාදී පුද්ගලයා ඉක්මවා යන්නේ යැයි වදාළසේක. මනෝරත පූරණේ පරමත්ත දීපනේ විසුද්ධ ධන විලාසිනේ සද්ධර්මාලංකාරේ උදාන පාළි මුචරින්ද වර්ගය සුප්පවාසා සූත්‍රය ඇසුරෙන් සීවලී කුමරු පැවිදි බව ලබා ගැනීමටත් පෙර රහත් වේ. සීවලී කුමරු හා කතා කළ සරියුත් මහරහතන් වහන්සේ කුමරු හා කළ කතාවෙන් ඔහුගේ නුවණ දැක පින්වත් දරුව ඔබ පැවිදි වීමට කැමැතිද? පැවිදි වී සියලු දුක් නැති කර ගැනීමට කැමැතිද යසූහ. මේ මහත් වූ සතුටටපත් පෙර කරන ලද මහා පින් ඇති සීවලී කුමරු ස්වාමීනි සරියුත් මහතෙරුන් වහන්සේ මම පැවිදි වීමට ඉතා කැමැති. ස්වාමීනි මා පැවිදි කරවාගනු මැනවි. ස්වාමීනි අනික පැවිදි වී දුක් නැති කර ගැනීමට හැකිනම් ඒ කොපමණ හොඳදයි කියා බුදුසසුනේ පැවිදීමට කැමැත්ත පළ කර සිටියේය. පසුව සීවලී කුමරු බුදුසසුනේ පැවිදි බව ලබා ගැනීම සඳහා මව්පියන්ගෙන් අවසර ලබා ගත්තේය. ලබාගෙන ගිහිගේ හැර දමා සරියුත් මහරහතන් වහන්සේ වෙත ගොස් ස්වාමීනි එසේනම් මා පැවිදි කරවාගෙන මැනවයි කීය. ඉක්බිති දම්සෙනවේ සරියුත් මහරහතන් වහන්සේ සීවලී කුමරු විහාරයට කැඳවාගෙන ගොසින් තචපංචක කමඨහන මැනවින් උගන්වා හොඳින් පුහුණු කර පින්වත් දරුව ඔබට වෙන දෙයක් අවශ්‍ය නැත. වසර 7කටත් වඩා වැඩි කාලයක් මව් කුසේ සිර වී සිටීමෙන් බොහෝ දුක් විඳාන වේද? ඒ දුක මොහොතෙන් සිහිපත් කරන්නයි කී. ස්වාමීන් වහන්සේ මා පැවිදි කරන්න. අනෙක් කටයුතු මට බාරයි. කල යුතු දේ මම හොඳින් දනිමේ සීවලී කුමරු කී. කුමරු එසේ කී කල්ලි සරියුත් මහරහතන් වහන්සේ දැලි පිහියගෙන කුමරුගේ
කෙස්රොදක් කපා වෙන් කර ඔහු අතර දුන්නේය. සැරියුත් මහරහතන් වහන්සේ කුමරුගේ පළමු කෙස්රොද කපනවා සමගම කුමරු දහසක් නයින් ප්‍රතිමන්ඩිත උතුම් වූ සෝවාන් ඵලයේ පිහිටියේය. දෙවෙනි කෙස්රොද කපනවා සමගම සකදාගාමි ඵලයේ පිහිටියේය. තෙවෙනි කෙස්රොද කපනවා සමගම අනාගාමි ඵලයේ පිහිටියේය. සියලු කෙස් කපා අවසන් වීමට පෙර රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් අර්ථ ධර්ම නිරුත්ති පටිභාන යන සිව්පිලිසිඹියා පත් ද සමගින් මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කර පත්‍යලාභී භික්ෂුන් අතරින් පරප්‍රාප්ත විය. ගෞතම බුදුසසුනේ පැවිදි බව ලැබූ සීවලී තෙරුන් වහන්සේට ධර්මසේනාධිපති සැරියුත් මහරහතන් වහන්සේ උපාධ්‍යාය විය. ධර්ම පුරෝහිත මුගලම් මහරහතන් වහන්සේ ආචාර්ය විය. මනෝරත පූරණී පරමත්ත දීපනී විසුද්ධ ජන විලාසිනී සද්ධර්මාලංකාරය. භික්ෂු සංඝයා අතර සීවලී මහරහතන් වහන්සේ ගැන කතාවක් මතුවේ. මේ අතර එක් දිනක් දන්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂු සංඝයා වහන්සේ ඇවැත්නි. සුප්පවාසා රජබිසවගේ පුතා වූ සීවලී කුමරු සත් අවුරුදු සත් මාසක් මෞකුසේ හිර වී සිට සතියක් පුරා තවත් බොහෝ දුක් විඳ උපත ලබා පසුව බුදුසසුනේ පැවිදි බව ලබා ගැනීමටත් පෙර සියලු කෙලසුන් නසා මහරහත් භාවයට පත්ව සසර සියලු දුක් සහ මුලින්ම නසා දමා මහත් වූ සුවයෙන් යුතු වැඩ සිටින අයුරිතාගනේ යයි කියමින් සීවලී තෙරුන් වහන්සේ ගැන කතා කරමින් සිටියහ. මේ කතාව ඇසූ දසබලධාරී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ වැඩ සිටිමින් මහණෙනි ඒසේමයි ඒසේයි ඔබ සමකී කතාව එසේමයි වදාරා භික්ෂු සංඝයා අතර ඇතිව තිබූ එම කතාව නිමිති කර ගනිමි. යෝ ඉමං ඵලිපතං දුක්ඛං සංසාරං මෝහ මච්චගා තින්නෝ පාරගතෝ ජායි අනේජෝ අකතං කති අනුපාදාය නිබ්බුතෝ තමහං භූමි බ්‍රාහ්මණං. මහණෙනි, මගේ මේ ශාසනයේ කිසියම් භික්ෂු නමක් රාගාදී කෙලෙස් මන සහිත මගත් ක්ලේශ දුර්ගයත් සසර ගමනත් මෝහයත් ඉක්ම වූවාද, සැඩපහරින් එතර වූවාද, පරතරට පැමිණියාද, ධ්‍යාන වඩන්නේද, තෘෂ්ණාව රහිත වූයේද, බුද්ධාදී අටතන ගැන කිසිමාකාරයේ සැකයක් නොමැත්තේද, කිසිවක් දැරිසේ නොගෙන කෙලෙසුන් නසා දමා නිවීමට පත් වූයේද, එසේ වූ ඒ වීතරාගී පුද්ගලයාට මම බ්‍රාහ්මණයයි කියමි යනුවෙන් වදාරමින් දහම් දෙසූසේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ දේශනාව රැස්ව සිටි මහපිරිසට අතිශයින්ම ප්‍රයෝජනවත් විය. ධම්පදට්ට කතා බ්‍රාහ්මණ වර්ග වරණාව 32 ගාථා වරණාව සද්ධර්ම රත්නාවලිය. සීවලී මහරහතන් වහන්සේගේ අසිරිමත් පුණ්‍ය මහිමය. සීවලී කුමරු බුදුසසුනේ පැවිදි බව ලැබූ දා පටන් පෙර නවූවිරු ආකාරයෙන් භික්ෂු සංඝයා වහන්සේට මහත් වූ සිව්පසය මෙන්ම මහත් වූ ලාභ සත්කාර වඩ වඩාත් ලැබෙන්නට පටන් ගත්තේය. එකල්ලි සීවලී මහරහතන් වහන්සේ මගේ මේ පින් බලය කවරාකාරය කරයි කියා මම විමසා බලන්නේ මේ සිතා ලෝකාග්‍ර නායක වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැද නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසෙක සිට ඇඳිලි බැඳගෙන ස්වාමීනි බුදුරජාණන් වහන්ස මම මගේ පුණ්‍ය මහිම කවරාකාරයකක්දයි කියා විමසීමට කැමැත්තෙමි. ස්වාමිනිය සඳහා මට 500ක් භික්ෂු සංඝයා වහන්සේ ලබා දුන මැනවයි කියා ඉල්ලා සිටිසේක. සීවලී එසේ නම් 500ක් භික්ෂු සංඝයා ගන්නයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. ඉක්බිති සීවලී මහරහතන් වහන්සේ 500ක් භික්ෂු සංඝයා වහන්සේගෙන ඉදිරියටම වැඩම කළසේක. වනගත පෙදසකදී සීවලී මහතෙරුන් දුටු නුග ගසකට අධිගෘහිත දේවතාවෙක් මහත් වූ සතුටට පත්ව සීවලී මහරහතන් වහන්සේ ප්‍රදාන ඒ සියලු භික්ෂු සංඝයා වහන්සේට පුරා සත් දිනක්ම මහදම් පුදමින් සත්කාර කළේය. සීවලී මහරහතන් වහන්සේගේ පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේ හා වැඩම කළ අනෙක් භික්ෂු සංඝයා වහන්සේටත් දාන ආදී සිව්පසේ නොඅඩුව ලැබුණි. පසුව සීවලී මහරහතන් වහන්සේ සියලුම භික්ෂු සංඝයා වහන්සේද සමගින් පිළිවෙලින් පණ්ඩව පර්වතයටද, අචිරවතී නදියටද, මහසයුරටද, හිමාලයටද, චද්දන්ත විලටද යන මේ ස්ථානයන්ට වැඩම කළසේක. මේ සෑම තැනකදීම මහදන් නොඅඩුව ලැබුණි. බොහෝ දිවි දේවතාවෝ දිව්‍ය විමානවලින් බිමට බැස සීවලී මහරහතන් වහන්සේ ප්‍රදාන භික්ෂු සංඝයා වහන්සේට
महदं पिदूह सीवली महरहतन वहंसेगे पिनेन लबुनु दानय अनेक बिसु संग्या वहंसे वेलंदूसे छद्दंत विरट वेडमकल पसुव सीवली महरहतन वहंसे सियलुम विक्षु संग्या पिरिवरागेन गंधमादन महापर्वतेट वेडमकल सेक सीवली महतरुन वहंसे दुटु नाग दंत नम्मु महानुभाव संपन्न देवतावा महत्तु सतुटट पत्व सीवली महतरुन प्रधान भिक्षु संघया वहंसेट एक दिनक रसवत् किरिपिटु पूजा कलेय एक दिनक गितेल पिंडु पूजा कलेय मेसे पुरा दिन सतक महदं पिदुवेय मे असिरिय दुटु भिक्षु संघया वहंसे मे दिव्य राजया अपट बहो किरियाहार पूजा कलेय मुहुलंग गव देन्न पेनेन्नट नैत किरिदवन आयद गितेल तनन आयद पेनेन्नट नैत दिव्यराजे ओबट मे आहार लबेन्ने केसेद असूह एविटे नागदंत दिव्यराजया स्वामीनि पेरमा काश्यप सम्मा संबुदुरजानन वहंसेगे समये मेवेनि किरियाहार पूजा केलिमे मेहि यहपत् विपाकयै किय मे सीवली महरहतन वहंसे वडिनव दिन सैम तनक दीम उन वहंसेट महत् वू लाभ लबुनि महावने वेड सिटियात कंद मुदुनक वेड सिटियात महा सयूर मद वेड सिटियात इहल अहसे वेड सिटियात दियबिंदक नति महा कांतारेक वेड सिटियात उन वहंसेट सिवपसे नोअडुव लबुनि बोहो देवी देवतावो दानादिय गनवित सीवली महरहतन वहंसेट पुदमिन महा सत्कार कलह मे वनाहि लोकाग्र नायक पदमोत्तर सम्मा संबुदुरजानन वहंसेगे समये नर श्रेष्ठ वू विपस्सी सम्मा संबुदुरजानन वहंसेगे समयेदी करन लद दानादी कुशल कर्मयन हि फल विपाकयि मनोरथ पूरणे परमत्त दीपने विशुद्ध जन विलासने हिसकेस कपा अवसं वीमट पेर मम रागादी सकल क्लेशं पहानेट पत्करमें महारहत भावे प्रत्यक्ष कलिमें दिव्योद नागयोद मनुष्योद मट अडुवक नैतिव सिवपसे पिरिनमति पेरमा पदपुत्र बुदुरजानन वहंसेटद विपस्सी बुदुरजानन वहंसेटद दानादी सिवपसेन संग्रह कलिमें ए कुशल कर्मयन्गे विपाक दम्मट लबी तिबे महावने सिटियात गमे सिटियात दिए सिटियात गोडबेमे सिटियात मे सैम तनक दीम मट सिवपसेन अडुव लबे सीवली महरहतन वहंसे मेय तेरापदानये हयदास एकसी आट हयदास एकसी दहायन गातावं असुरिन सकस करन लदी रेवत तेरुन वहांसे दकबला गनीमत सीवली महरहतन वहांसेद किहिरी वनेट वेडम करती दंसनवे शरियुत महरहतन वहांसेट उपसेन चुंद रेवत यनुवें सहोदरियो तिदनेक्द चाला उपचाला सीसु उपचाला यनुवें सहोदरियो तिदनेक्द वूह मे समगेन बालया वूये रेवत कुमरुये पशुकालक पौले देटु सहयुरागे शरी उत्तरुन्गे पवेद्यन पशुव पौले सिट सहोदर सहोदरियो विटिंग विट गिहे हरदमा बुदु ससुने पवेद्य पवलबा गनीमट पटांगत्त ए अतर चुंद उपसेन यन पिरिमलमाय देदनाद चाला उपचाला सीसुपचाला यन गहनुलमाय देदनाद ऊह अवसाने निवसे इतिरु ऊये कुडा रेवत कुमरु पमने तम दरुवान सद्देनागेन सायदनेक्म गिहिगे हरदमा बुदु ससुने पवेद्य पवलबा गनीम गन ब्राह्मण दहम हिसमत तबागत रूपसारी बेमिनिय तुल वूये महत्तु कोपे ए वागेम दुखकी ऐ नोयक अवस्थावल दी साक्य पुत्रीय श्रमणयन वहंसेलाट नोयक लेसिन बेनवेदनाय मे अतर ऐय निवसे इतिरवी सिटिन बालपुत्रया गनिता विमसिल्लेन सिटियाय मोहु मेसे निवसे हुदकलाव सिटिय होत ए कांतेम मोहुत निवसिन पेनगोस श्रमण गौतमयागे शासने प्रवेदि वन बवट नं कथा देकक नत ඒ නිසා හැකි විගසින් මොහොත විවාහ කර දිය යුතුය සිතූ රූපසාරී බැමිණිය පවුලට ගැලපෙන තැනකින් බාලපුතට විවාහයක් කර දෙනු රසියෙන් ඒ සඳහා සුදුසු තැනක් තෝරා ගත්තාය පෙර කරන ලද මහා පින් ඇති රේවත කුමරු විවාහ ගිවිසගත් දිනයේම රූපයේ ඇති අසාර බව දැක සසර ගැන මහත් වූ බියටපත් වී පසුව කුමරියද සමගින් මගුල් රතයෙන් යන කල්හි එක්තරා වනගත පෙදෙසකදී රතයෙන් බිමට පැන මහා වේගයෙන් දිව ගොස් අවසානයේ ආරණ්‍ය වාසී භික්ෂුන් වැඩවසන වනසෙනසනක නතර විය එහි සිටි භික්ෂුන් වහන්සේලා දුටු ප්‍රේවත කුමරුගේ සිත උන්වහන්සේලා කෙරෙහි අතසෙහිම පැහැදුනි පැහැදී ස්වාමීනි මා පැවිදි කරවාගෙන මැනවයි කී දරුව අපි ඔබ කාගේ කවුරුන් දෙයි කියා නොදෙනිමු පැවිදි බව ලබා ගැනීමට නම් මව්පියන්ගේ අවසරය ලබා ගත යුතුය දරුව ඔබ පැවිදි බව ලබා ගැනීමට මව්පියන්ගෙන් අවසර ලබාගෙන තිබෙනවාදයි භික්ෂූහ ඇසූහ ස්වාමීනි ඔබ අවසරයක් ලබා ගත්තේ නැතේ රේවත කුමරු කීය දරුව එසේනම් අපට ඔබ පැවිදි කරවා ගැනීමට නොහැකියයි ඒ භික්ෂූහ කීහ ස්වාමීනි එසේනම් මාගේ දෙතු සොහොයුරා කවුරුන් දෙයි කියා දනුගණ මැනවි රේවත කුමරු කීය
දරුවෝබේ දෙට සොහයුරා කවුරුන්දයි භික්ෂූහ ඇසූහ ස්වාමීනි මම දම්සෙනෙමි සැරියුත් මහතෙරුන් වහන්සේගේ බාල සොහයුරා වෙමි රේවත කුමරු කීය මේ ඇසුවේ භික්ෂූ එසේනම් ඔබ අපේ දෙට සොහයුරාගේ බාල සොහයුරාද දරුව මෙහි එන්නයි කියා කුමරු කැඳවා හිසකෙස් කපා කසාවත් පොරවා පැවිදි කර වූහ රේවත තෙරණුවෝ පැවිදි බව ලැබෝ නොබෝ කලකින්ම ගණයා කෙරෙන් වෙම්ව කෙලෙස් තවන වැර ඇතිව විදුසුන් වඩා කල් නොයවා රාගදේශ මෝහාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් අරත ධර්ම නිරුත්ති ප්‍රතිභාන යන සිව්පිලිසිඹියා පද්ද මහරහත් භාවයේ ප්‍රත්‍යක්ෂ කළහ රේවත මහරහතන් වහන්සේ ආරණ්‍ය වාසී ජීවිතය අතිශයින්ම ප්‍රිය කළසේක උන්වහන්සේ ප්‍රිය කළ ආරණ්‍ය වාසී ජීවිතය ඉතා උසස් එකකි උන්වහන්සේ වැඩ සිටීම සඳහා තෝරාගත්තේ මහත් වූ කරකස වියලි රූක්ෂ දෙවන්ත කිහිරි වනය. එය කටු බහුල ගස් ඇති හද්දා වනය. ගල්බරළු වියලි සුළං සහිතේම වනය අතිශයින්ම රූක්ෂ එකක් විය. කිහිරි වනයක වාසය කරන බැවින් රේවත තෙරුන්ගේ නම ඉදිරියට කදිර වනය යන පදයෙක් විය. මේ නිසා රේවත තෙරුන් කදිර වනය රේවත යනුවෙන් ප්‍රකට විය. බුදුරජාණන් වහන්සේ හුදකලාව වනවාසී යෙදී සිටින කදිර වනය රේවත මහරහතන් වහන්සේගේ ගුණ නොයෙක් විට නොයෙක් අයුරින් ප්‍රශංසාවට ලක් කරති. උන්වහන්සේගේ අල්පේච්ඡ බව, සරල බව, ලද දෙයින් සතුටු වීම, විවේකීව වැඩ සිටීම ආදී මේ ගුණ ගැන වර්ණනා කරමින් නොයෙක් විට භික්ෂු සංඝයා වහන්සේට දහම් දෙසති. මේ අතර එක් දිනක් බුදුරජාණන් වහන්සේ සැරියුත් මොගලන් අග්‍රශාවක දෙනම ප්‍රදාන 30,000ක් භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන කදිරවණිය රේවත මහරහතන් වහන්සේ වැඩවාසය කරන කිහිරිවනේ බැලීමට වැඩම කළසේක. මෙසේ වඩින කල්හි අතරමඟ එක්තරා පෙදෙසකදී දෙවන් සන්ධියක් හමු විය. එකල්හි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරණුව ඉදිරියට පැමිණ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහි මාර්ග දෙකකි. අපි කුමන මාර්ගයකින් යමුදයි ඇසූහ. ආනන්දේනි වඩාත් ළඟමක කුමක්ද බුදුරජාණන් වහන්සේ ඇසූසේක. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මග යදුන් 60ක් දුරයි. මග දොරවුවත් මග දෙපස හා ඒ අවට මිනිසුන් වාසය කරයි. ගමනක් පහසුයි. ඒ මග එසේ වුවත් අර මග නම් හොඳ නැහැ. යදුන් 30ක් දුරයි. දුර අඩුවත් මිනිස් වාසයක් නැහැ. අමනුෂ්‍යයන්ගෙන් පිරී පවත. ගමන් බිවන්න යෑම බොහෝම අන්තරාවයි. යනුවෙන් ආනන්ද තෙරණුව කීහ. ආනන්දේනි සංඝ පිරිසේ සීවලී සිටිනවාද? සීවලිත් අපහා මේ ගමන්ට වැඩියාදයි බුදුරජාණන් වහන්සේ ඇසූසේක. ස්වාමීනි එසේයි. සීවලේ තෙරුන් සංඝ පිරිසේ වැඩ සිටි යනුවෙන් ආනන්ද තෙරණුව කීහ. එකල්ලි සර්වඥන් වහන්සේ ආනන්දේනි. එසේනම් අපි මිනිසුන් නැති අමනුෂ්‍ය වාසය බහුල 30 යොදුන් මගින් යමු. සීවලේ සංඝ පිරිසේ වැඩ සිටියේ නිසා මග අපහසුවත් ගමන පහසුවේ යනුවෙන් වදාරමින් අමනුෂ්‍යයන්ගෙන් පිරි 30 යොදුන් මගට වැඩම කළසේක. මනෝරථ පූරණේ පරමත්ත දීපනේ විසුද්ධ ජන විලාසිනේ සද්ධර්මාලංකාරේ ඇසුරෙන් සීවලේ මහරහතන් වහන්සේ අග්‍රස්ථානය ලබයි. භාග්‍යතුන් වහන්සේ 30,000ක් භික්ෂු සංඝයා වහන්සේද සමගින් 30 යොදුන් මඟ වැඩම කළ කල්හි සදවුලෝ වැසි දේවතාවෝ යොදුනෙන් යොදුන නගරමවා ඒවායේ බුදුපාමොක් මහසඟරුවන්ට වැඩ සිටීම සඳහා විහාර සකසූහ. දෙවියෝ රජ විසින් එවන ලද කම්කරුවන් මෙන් නොයෙක් රසයන්ගෙන් යුක්ත කැඳ අවුලුපත් ආදීතා රසවත් ආහාර පාන වර්ග පළතුරු වර්ග තබාගෙන අපේ ආර්ය වූ සීවල තෙරුන් වහන්සේ කොහිද අපේ ආර්ය වූ සීවලේ තෙරුන් වහන්සේ කොහිදයි කිය කියා උන්වහන්සේ සොයා සංඝ පිරිසේ වැඩ සිටි සීවලේ මහතෙරුන් වහන්සේ දැක නොයෙක් ලෙසින් දාන ආදීන් සංඝ සත්කාර කිරීමට පටන් ගත්ත සීවලේ මහතෙරුන් වහන්සේද තමන් වහන්සේගේ පෙරපින් බලයෙන් උපන් ඒ රසවත් ආහාර පාන වර්ග පිළිගෙන දේවාති දේව වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් පිළිගන්නමින් සංග්‍රහ කළසේක. මෙසේ බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේ සීවලී මහතෙරුන් වහන්සේගේ පිනෙන් උපන් දාන ආදිය පරිභෝග කරමින් 30 යොදුන් දුර ඒ කටුගමක පහසුවෙන්ම ගෙවා කිහිරි වනයට ළඟා වූසේක. බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේගේ වැඩම කිරීම දුටු රේවත මහරහතන් වහන්සේ බුදුපාමොක් මහසඟරුවන්ට මේ මහවනයේ කිසිම තැනක පහසුකමක් නැත. උන් වහන්සේලාට සංග්‍රහ කිරීම මා විසින් කළ යුතුයයි සිතා තමන් වහන්සේගේ ඍද්ධි බලය යොදාගෙන බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම සඳහා මහා ගන්ධ කුටියක්ද භික්ෂු සංඝයා වහන්සේට වැඩ සිටීම සඳහා සියලු පහසුකම් වලින් හා සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ මා හැඟි
විහාරාරාම සංකීර්ණයක් තමවා පැහ. ඉක්බිති නබෝ වේලාවකින් බුදුපාමොක් මහසඟරුවන කිහිරි වනයේට වැඩම කළහ. රේවත මහරහතන් වහන්සේ ඉදිරියට පැමිණ බුද්ධප්‍රමුඛ මහා සංඝ රත්නය මහත් වූ ගෞරවයෙන් යුතුව පිළිගෙන ආරාමයේ වඩා හිඳ වූසේ. කිහිරි වනයේ වැඩ සිටින කාලයේද බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නය සීවලී මහතෙරුන් වහන්සේගේ පිනෙන් උපන් දෙවියන් විසින් පිළිගන්වන ලද දානය වළඳමින් වැඩ සිටිසේක. කිහිරි වනයෙන් නික්ම වඩින කලෙහිද අතරමඟදී පිළිගන්වන ලද දාන ආදිය වළඳමින් අනුක්‍රමයෙන් සවැත්නුවර දේවරම්මහ විහාරයට වැඩම කළසේක. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර දේවරම්මහ විහාරයට වැඩම කළ කලෙහි එදිනම සවස භික්ෂු සංඝයා වහන්සේ දම්සභා මණ්ඩපයට රැස්කර සිව්වනක් පිරිස මැද්දේදී ඒතදග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් ලාභීනම් යදිදං සීවලී. මහණෙනි, මගේ මේ ශාසනයෙහි සිව්පස ලාභී භික්ෂූන් අතරින් සීවලී අග්‍රවේ යනුවෙන් වදාරමින් සීවලී මහරහතන් වහන්සේ පත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානයේ තබූසේක. මනෝරත පූරණේ පරමත්ත දීපනේ විසුද්ධ ධන විලාසිනේ සත් ධර්මාලංකාරයේ අංගුත්තර නිකායේ හේතදග්ග පාළි ඇසුරින් සීවලී මහරහතන් වහන්සේගේ චරිතයට සපුරා වෙනස් ලෝසක මහරහතන් වහන්සේගේ චරිතය. ලෞකික සැප සම්පත් ලැබීමට කිසිම වාසනා ගුණයක් නැති, එහෙත් ලෝකෝත්තර සැප ලැබීමට තරම් මහා පිං ඇති පශ්චිම භවික දරුවෙක් දෙමව්පියන් විසින් බැහැර කිරීම නිසා කබලක් අතින්ගෙන වීතියක් වීතියක් පාසා ගෙයින් ගෙට යමින් සිඟා කමින් සිටියේය. ඔහුගේ අවාසනාවක තරම කොපමණ දැයි කිවහොත් මුළු දවස පුරා සිඟමන් යද්දත් කිසිවක් නොලැබේ. මේ නිසා බඩකට පුරවාගෙන කුසගෙන නිවාගන්නේ කුණුගොඩවල් හාරා අවස්සමින් කෑමට තරමේ දෙයක් තිබේ දැයි කියා සොයා බලා කිසියම් දෙයක් තිබුණහොත් එය අහුලාගෙන කෑමෙනි. ඔහුගේ යැපීම ඒ තරම් දුර්වල කටුක එකක් විය. හරිහැටි ආහාර පානයක් කිසි දිනක නොලැබූ ඔහුගේ සිරුර අවුවට වියලෙන බටගසක් මෙන් දිනෙන් දින වියලී ගියේය. ඉලෑට පෑදී නහරවැල් මතුවී සිරුර පඳු පැහැට හැරී ගියේය. හැඳ ගැනීමට හොඳ වස්ත්‍රයක් නැති නිසා කුණුගොඩවල් හාරා අවුස්සා සොයාගත් තිරාගිය රෙදි කඩක් ඇඟේ දවටාගෙන යන්තමින් විලිවසා ගත්තේය. පෙර අකුසල කර්මයක බලයෙන් මෙවැනි අන්තසරණ දුගී දුප්පත් ජීවිතයකට උරුමකම් කියූ මොහු බැලූ බැල්මටම දිස් වූයේ පාංසු පිසාචයෙකු ලෙසිනි. හෙතම එක් දිනක් පෙරවරුවේ සවැත්නුවර මහවීතියට බැස අදවත් මට කෑමට යමක් ලැබේවි දෝයි සිතමින් ගියක් ගියක් පාසා සිඟා කනිමින් සිටියේය. මේ අතර අප ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මහා ප්‍රඥෝත්තම දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ පෙරවරුවේ හඳ පෙරව පවසිවුරුගෙන සවැත්නුවරට පිටුසුඟා වැඩම කළ සේක. පිටුසුඟා වැඩි මහතෙරුන් වහන්සේ මහමග ගයක් ගයක් පාසා සිඟා කමින් ඇවිදින මේ අසරණ දරුවා දැක මේ අහිංසක දරුවා ගෙවන පෞකාර දිවියක මහතා මමවත් මොහු මේ පාපයෙන් ගලවා ගත යුතුය සිතා පිටුසිඟා වඩින අතරතුරදීම මදක් නැවති දරුවා දෙස බලා දරුව මෙහි එන්නයි කීසේක. එවිටේ දරුවා මේ ස්වාමින් වහන්සේ මට කතා කරන්නේ ආහාරයක් දීමට විය යුතුය සිතා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසින් ස්වාමීනි මම එන්නෙමි කියා මහතෙරුන් වහන්සේ වෙත දිවගෙන ආවේ. දිවගෙන ගොස් සැරියුත් මහතෙරුන් වහන්සේගේ මුහුණ දෙස බොහොම ඕනෑකමින් බලාගෙන සිටියේ. දරුව, ඔබේ ගමන ඔබේ ගම කුමන පළාතකද? ඔබේ මව්පියන් කවුද? ඔවුන් සිටින්නේ කොහිද? සැරියුත් තෙරණු ඇසූහ. ස්වාමීන් වහන්ස, මගේ මව්පියන් දෙදෙනා මම මහාම කාලකන්ණියෙක්ය, අවාසනාවන්තයෙක්ය කියා කුඩා කාලයේදීම මාව මහමග තනිකර දමා මගෙන් ඈත් වී යන්න ගියා. ස්වාමිනිය නිසා මට දැන් කාත් කවුරුවත් නැතයි අසරණ දරුවා කීය. මේ ඇසූ සැරියුත් මහතෙරුන් වහන්සේ මේ අසරණ අහිංසකයාට කිසිවෙකුගේ පිහිටක් නැති බව පෙනෙයි. අවාසනාවක තරම මා මොහු පැවිදි කරවා ගතහොත් මොහුගේ මේ ජීවිතය මේට වඩා යහපත් විය හැකියි සිතා දරුව ඔබ පැවිදි වීමට කැමැතිද ඇසූසේක. අනේ ස්වාමීන් වහන්ස, පැවිදි වීමට තියෙනවා නම් ඒ කොතරම් හොඳද? මම පැවිදි වීමට කැමැති ස්වාමීන්, ඒත් මා වැනි අවාසනාවන්ත කාලකන්ණියෙක් පැවිදි කරවා ගැනීමට කැවිදි වන්නේ කවුද? ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ කවුද? අසරණ දරුව ඇසුවේ. දරුව, ඔබ පැවිදි වීමට කැමැති නම් මම අදම ඔබ පැවිදි කරවා ගන්නෙමි. සරියුත් මහතෙරණුව කීහ. අනේ ස්වාමීන්, එසේනම් මා පැවිදි කරවා ගන්න
මම පැවිදි වීමට ඉතා කැමැති දරුවා කී එක් බිති සරියුත් මහරහතන් වහන්සේ පිටුසුඟා වැඩම කර දරුවාද සමගින් විහාරයට ගොසින් දන් වළඳා අවසන් වූ පසුවේ දරුවා සියතින්ම නහවා පිරිසිදු කර පැවිදි කළසේක පැවිදිව ලැබූ ඔහු ලෝසක තුරුණේ ප්‍රකට විය පසු කලක විසිවය සම්පූර්ණ වූ කල්ලි උපසම්පදාවද ලැබුවේය ලෝසක තෙරුන් පැවිදිව සිටියත් පැවිදි ජීවිතය ගිහි ජීවිතය වඩා වැඩි වෙනසක් නොවිය ගිහි ජීවිතයේ දිනයක් හෝ හරියටියට ආහාර පානයක් නොලැබුණි පැවිදි වුවත් ඒසේම විය ජීවිතයේ අන්තිමෙන් ගැටකසාගෙන යෑමට හැකිවන තරමේ ඉතා සුළු ආහාරයක් මිසක යැපීමට ප්‍රමාණවත් තරමේ ආහාරයක් කිසි දිනක නොලැබුණි පසේ නදී කුසල් මහරජතුමාගේ අසද්රුස මහා දානේ දීවත් හරිහැටි ආහාර පානයක් නොලැබී ගියේය මෙසේ බලන කල්හි සිව්පසේ ලැබීම අතින් ලෝසක තෙරුන් මෙන් ඉතා දුර්වල තෙරුන් වහන්සේ නමක් මේ මුළු බුදු සසුනේ නොවිය සදහැතියන් ලෝසක තෙරුන්ගේ පාත්‍රයට කැඳ පිළිගන්වන කල්හි කැඳ හැන්දක් වන පාත්‍රයට පිළිගන්වන විට ඒ පාත්‍රයේ කට දක්වා පිරී ගියාක් මෙන් පෙනී සිටි මේ දුටු මිනිස්සු තෙරුන්ගේ පාත්‍රයේ කැඳින් පිරුනේ යයි සිතා තවත් කැඳ නැදී සැබවින්ම පාත්‍රයේ කට දක්වා පිරුණු කැඳක් නැත තෙරුන්ගේ අකුසල කර්මයේ බලයෙන් කැඳ හැන්දක් පිදුවත් ඒ බෙදන අයට පාත්‍රයේ කට දක්වාම කැඳ පිරී ඇති පරිද්දෙන් පෙනී යයි මේ නිසා ලෝසක තෙරුන් එම කුඩා කැඳ ටික වළඳා දවස ගෙවයි වෙනත් ආහාර පිළිගන්වන විට කතාවත් මේ කැඳ කතාව මෙනි වැඩි වෙනසක් නැත ඇතැම් අවස්ථාවලදී දම් පිළිගන්වන විට බඳුන් වල ඇති ආහාර පාන වර්ග අතුරුදහන් වෙයි මේ නිසා බොහෝ විටුන් වහන්සේට දන් නොලැබී යයි පසු කලකදී ලෝසක තෙරණු අනේ මා විඳින කර්මයක මහතා මේ ගෝර භයංකර සසරින් හැකි විගසින් මිදිය යුතුයයි නැතිනම් මට වන්නේ නැවත නැවතත් මේ දුක් කරදර ගැනීමටයි මේ නිසා තවදුරටත් මෙසේ ප්‍රමාද වීම සුදුසු නැත සිතා ගණයා කෙරෙන් වෙන්ව කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා කල් නොයවා රාග දේශ මෝහ ආදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් කිසිම අවිඥාවක් හෝ නොලබා මහරහත් භාවයට පත් වූහ මහරහත් භාවය ලබාගත්තද ලෝසක තෙරුන් වහන්සේට දාන ආදී ලැබුණේ පෙර පරිද්දෙනි එහි කිසිම වෙනසක් සිදු නොවුණි කැඳ ලැබෙන විට කැඳ ලැබෙන්නේ හැඳකි බත් ලැබෙන විට බත් ලැබෙන්නේද හැඳ කඩ ලැබෙන විට කඩ ලැබෙන්නේද එයින් 8-4-5කි මුන් ලැබෙන විට මුන් ලැබෙන්නේ දට හැන්දක් පමණි මෙසේ ඕනෑම දෙයක් ලැබෙන කල්හි ලැබෙන්නේ දිවග තබා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන තරමිනි ඒවා ලැබුණත් නොලැබුණාක් මෙනි මෙසේ කාලය ගෙවිගෙන ගියේය මේ අතර ලෝසක මහරහතන් වහන්සේගේ ආයු ප්‍රමාණයත් ක්‍රමයෙන් ගෙවිගෙන ගියේය ගෙවිගෙන ගොසින් පිරිනුවම් පාන දිනයක් උදා විය එදින පෙරවරුවේ දම්සනේ සරියුත් මහරහතන් වහන්සේ ලෝසක තෙරුන් ගැන ආවර්ජනා කර බලනසේ තෙරුන් වහන්සේගේ ආයුෂ අවසන් වූ ඇති බව දැක අපේ මේ ලෝසක තෙරුන් වහන්සේගේ ආශාදින් අවසන්නේ ඔහු පන්දා පටන් අද දක්වාම ආහාරයක් ප්‍රමාණවත්සේ වැළඳූ එක දිනයක්වත් නැත ඒ නිසා මමවත් අද දින කිසියම් ආහාරයකින් සංග්‍රහ කළ යුතුයයි සිතා ලෝසක තෙරුන් වහන්සේ වෙත එළඹ ඇවැත්නි මා සමග පිටිසුඟා වඩින්නයි කියා තෙරුන්ද සමගින් සවැත් නුවරට පිටිසුඟා වැඩිසේක ලෝසක තෙරුන් වහන්සේ සමගින් පිටිසුඟා වැඩි නිසා සරියුත් මහතෙරුන් වහන්සේට දන් නොලැබී ගියේය දන් ලැබීම තබා කිසියුක්ගේ වැඳුම් පිදුම් ලැබීමක්ද නොලැබුණි සරියුත් තෙරුන් වහන්සේ ඒ වීමට හේතුව දැක ඇවැත්නි ඔබ දැන් විහාරයට වඩින්න විහාරයට වඩා ආසන ශාලාවේ හිඳින්න වෙන කොහිවත් නොයන්න මම තනියම නුවරට පිටිසුඟා යන්නෙමි කියා දෙවැනි වරට සවැත් නුවරට පිටිසුඟා වැඩම කළසේක. එකල්ලි නුවරවාසී බොහෝ ජනයා මහතෙරුන් වහන්සේගේ පාත්‍රයට මේක් වර්ගයේ රසවත් ආහාර වර්ග පිදූහ. පාත්‍රයේ පිරෙන්නම ආහාර ලැබුණේ. ඒට සරියුත් තෙරුන් වහන්සේගේ පිටිසුඟා වැඩීම නතර කර එක් අයෙකු කැඳවා මේ ආහාර පාත්‍ය විහාරයේ ආසන ශාලාවේ වැඩ සිටින අපේ ලෝසක තෙරුන් වහන්සේගේ අතටම දෙන්නේ කියා ආහාර පාත්‍රය ඔහු අතට දුන්සේක. ඒ තනත්තා ආහාර පාත්‍රය පිළිගෙන විහාරයේ බලා යන කල්හි අතරමඟදී තමා යමන් සිටි කාරණේ අමතක වීම නිසා අතරමඟදී පාත්‍රයේ තිබූ සියලුම ආහාර කිසිවක් ඉතිරි නොවනසේ කටට දෙකට ගිල පාත්‍රයේ පසෙක දමා යන්න ගියේ. එක්පිති දම්සෙනේ සරුත් තෙරුණු තරමක් දහවල් වී ලෝසක තෙරුන් වහන්සේ වෙත ලැබවැත්නි මා දැන් මද වේලාවකට පෙර අයෙකුගේ අතේ ඔබට පාත්‍රයක් පිරෙන්නම ආහාර වර්ගය වනු ලැබුවා ඇවැත්නි ඔබට ඒ ලැබුණාද ඔබ ඒවා වැළඳුවාද ඇසූහ සරියුත් මහතෙරුන් වහන්සේ එවැනි ආහාර පාත්‍රයක් මට ලැබුණේ නැහැ අනික මෙහි කිසිවෙකු පැමිණියේ නැතයි ලෝසක තෙරුන් වහන්සේ කීසේක මේ ඇසූ සරියුත් තෙරණුව මොහුගේ කරුමයක තරම
පාත්‍රයක් පිරෙන්නම ආහාර එවලත් ඒ වැළඳීමට හැකියාවක් නොලැබුවා නේද කියා ධර්ම සංවේගයට පැමිණ වේලාව සොයා බලා දැන් වළඳන වේලාව පසුවෙන් තිබුණ නිසා දැන් පිටුසිඟා වැඩිවීමට කාලය නැවි මේ වෙලාවේ යාමට ඇත්තේ එකම එක තැනයි හදමැදුරට පමණයි මම දැන් එහි යන්නේ මේ සිතා ඇවැත්නිමා ආපසු එනතුරු කොහෙවත් නොගොස් මෙහෙම රැදී සිටින්නයි කියා පාත්‍රයගෙන වහා පසේ නදී කුසල් මහරජතුමාගේ මැදුරට වැඩම කළසේක. දම්සෙනවේ සැරියුත් මහරහතන් වහන්සේ දුටු පසේ නදී කුසල් මහරජිතා සතුටට පත්ව අපේ ස්වාමින් වහන්සේ මේ වෙලාවේ රජමඳුට්ට වැඩියේ කුමක් නිසාද සිතා එය පිළිගත් සැරියුත් තෙරණෝ රජුට පින්දි චතුමඳුර සහිත පාත්‍රය ලෝසක තෙරුන් වහන්සේ වෙත ගෙන ගොස් ඇවැත්නි. මෙහි එන්න පැමිණ මේ චතුමඳුර දානේ වළඳන්න මේ සියල්ල ඔබ සඳහායි කීහ සරියුත් මහතෙරුන් වහන්සේට ඇති මහත් වූ ගෞරවය නිසා ලෝසක තෙරුන් වහන්සේ කිසිවක් නොපවසා පසකට වී සිටියේය ඒ බව දුටු සරියුත් තෙරණෝ ඇවැත්නි කුමක් නිසා තවත් මෙසේ ප්‍රමා වෙනවද මම පාත්‍රය අල්ලාගෙන සිටින්නම් එසේ නොවනහොත් මෙහි ඇති සියලු චතුමඳුර අතුරු දහන් වී යන්නේය. එවත්නි මෙහි එන්න. ඇවිත් දැන්වත් මේ චතුමඳුර ඇති තරම් වරඳන්නයි පැවසූහ. ඉක්බිති ලෝසක තෙරණුව සරියුත් මහ තෙරුන් වහන්සේ දෑතින්ම පාත්‍රය අල්ලාගෙන සිටියේදී පාත්‍රයෙන් චතුමඳුර වැළඳීමට පටන් ගත්ත. දම්සෙනවේ සරියුත් මහ තෙරුන් වහන්සේගේ අප්‍රමාණ ශීලාදී ගුණ බලයෙන්ද ආර්ය සංඝ බලයෙන්ද පාත්‍රය තුල වූ ආහාර කිසිවක් විනාශයට නොපමිණියේය. අතුරුදහන් වී නොගියේය. ලෝසක තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම ප්‍රමාණවත් වන තරමින් ආහාර වැළඳුවේ මෙදින පමණි. එයත් දම්සෙනවි මහා ප්‍රඥෝත්තම සරියුත් මහරහතන් වහන්සේගේ පිහිටෙනි. චතුමඳුර සහිත ආහාරය වළඳා නබෝ වේලාකම ලෝසක මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පෑසේක. එකල්ලි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝසක මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කරවා ඉතිරි වූ අස්ති ධාතු තැන්පත් කර ස්තූපයක් කරවීමට කටයුතු සම්පාදනය කළසේක. ලෝසක තෙරුන් වහන්සේ සිව්පසයෙන් අන්තයටම පිරිහීමටත් රහත්ඵලය ලැබීමටත් හේතු වූයේ කුමන කරුණක් නිසාවෙන්දැයි යන වග මෙහිදී නොදක්වමු. එය ජාතකට්ට කතාවේ ලෝසක ජාතකයේ අතීත කතාවෙන් දත යුතුය. ශීවලී මහරහතන් වහන්සේගේ උදානය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හි පරප්‍රාප්ත ලෝකග්‍රනායක පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වූසේක. ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සීලය ප්‍රමාණ කළ නොහැක. සංඛ්‍යා රහිතය. උන්වහන්සේගේ සමාධිය දියමන්තියක් මෙන් ශක්තිමත්ය. කිසිලෙසකින්වත් බිඳිය නොහැක. විමුක්තියද උපමා රහිතය. එක් දිනක් ලෝකාග්‍ර නායක වූ පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් මහපිරිස මැදයේ දේවබඹුන් පිරිවරගෙන සද්ධර්මයේ දේශනා කළසේක. එසේ දේශනා කර උන්වහන්සේගේ ශාසනයේ එක් තෙරුන් වහන්සේ නමකට ප්‍රත්‍යලාභී භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබා දුන්සේක. හංසවතී නුවර ශක්‍රිය කුලයේ උපත ලබා මහත් වූ සීයෙන් යුතුව බබළුණු මම එම සිදුවීම දැක මහත් වූ සතුටට පත්ව පසුදා පටන් පුරා දින සතක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ මහසඟ රුවනට මහදම් පුදා එම තනතුර ප්‍රාර්ථනා කළෙමි. එකල්ලි මහාවීර වූ පුරුෂෝත්තමයාණන් වහන්සේ මගේ එම පැතුම දැක එය සමෘද්ධි වන්නේ දැයි කියා බුදු ඇසෙන් බලන්සේ ඒ එලෙසින්ම සමෘද්ධ වන බව දැක පින්වත් කුල පුත්‍රය මෙයින් කල්ප ලක්ෂයක් ඇවෑමෙන් ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාත්‍රූන් වහන්සේ ලෝ පහළ වනසේක.
උන්වහන්සේගේ ශාසනයෙහි සීවලී නැමැති සාත්‍රු ශාවකවන ඔබ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගන්නේයයි වදාරමින් මට නියතිවරණ ලබා දුන්සේක. මෙයින් මහත් වූ සතුටට පැමිණි මම එතැන් පටන් දානාදී පුණ්‍ය කර්මයන්හි නිරතව කුසල් සිතේ බලයෙන් මිනිස්කය හැරදමා තවතිසා දෙව්ලෝකත ලැබුවෙමි. මෙයින් එක් අනුවන කල්පයෙහි සුන්දර ඇස් ඇති සියලු ධර්මයන් මේ පරප්‍රාප්ත ලෝකාග්‍රනායක විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූසේක. ඒ සමයෙහි මම බඳුමතේ නුවර එක්තරා කුලගයක ඉපද කර්මාන්තයේ නිරත වූවෙමි. මේ අතර බඳුමතේ නුවර සදැහැති මිනිස්යෝ සමූහයක් විපස්සී බුදුරජාණන් වහන්සේට මහදනක් පුදන්නට පටන් ගත්ත. මේ අතර ඔහු එක් දිනක් දාණයට කිරිත් මේ පැනෙත් අඩු බව දැක එය සෙවීමට පටන් ගත්ත. එකල්ලි මම අලුත් කිරිද මේ පැනිදගෙන කර්මාන්ත ස්වාමියාගේ නිවස බලා ගියෙමි. කිරිත් මේ පැනිත් සොයමින් සිටි එක් පුරුෂයෙක් දුර දීම මා දුටුවේය. දැක මා වෙත එළඹ කහවණු දහසක් දී කිරිත් මේ පැනිත් ඉල්ලා සිටියේය. පසුව මම කරුණ විමසුවෙමි. අසා බුදුපාමොක් මහා සංගරුවනට පිදීමට කිරිත් මේ පැනෙත් ඕනෑ කර ඇති බව දැනගෙන සියලු ජනයා තථාගතයන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් දානාදියෙන් සංග්‍රහ කරති. මමත් භික්ෂු සංඝයා සහිත ලෝකනාථයන් වහන්සේට දානාදියෙන් සංග්‍රහ කරන්නේ මේ කියා සිතුවෙමි. එසේ සිතූ මම නිසිකල් පැමිණි කල්හි කිරිත් මේ පැනෙත් එකට යොදා කලවම් කර භික්ෂු සංඝයා සහිත ලෝකනාථයන් වහන්සේට පිදුවෙමි. පුදා සිත පහදවා ගත්තෙමි. මම මේ කුසල කර්මයේ බලයෙන්ද ප්‍රසන්න වූ සිතේ බලයෙන්ද මරණින් මතු මිනිස්කය හැරදමා තවතිසා දෙවලෝපත ලැබුවෙමි. පසුවම බරණැස් නුවර මහා යසසිංහා පිරිවරින් සමෘද්ධිමත් වූ රජෙක් වෙයි පිද සතුරු රජෙකුට කිපී ඔහුගේ නුවර වටකර කිසිවෙකුටත් නුවරින් පිටවීමට නොහැකි වනසේ නුවර සුළු දොරටු වැස්සුවෙමි. මෙසේ කිරීමෙන් නුවරවාසී සමදෙනාම පුරා දින සතක් මුළුල්ලේ නුවර ඇතුළත කොටු වී සිටියහ. මේ නිසා ඔහු බොහෝ දුකට පත් වූහ. මා විසින් සිදු කළේ අකුසල කර්මයේ බලයෙන් මම මරණින් මතු දරුණු ගති ඇති නෙරයට වැටුණෙමි. වැටි වචනයෙන් කිව නොහැකි තරමේ මහා දුක් විඳෙමි. දැන් මම මේ අන්තිම ජාතියේ කෝලියනුවර උපන්නෙමි. මගේ මව සුප්පවාසා රජිනයි. මගේ පියා මහාලී ලිච්ඡවි රජතුමාය. පෙර කරන ලද කුසල කර්මයන්ගේ බලයෙන් මම ක්ෂත්‍රිය කුලයේ උපත ලැබුවෙමි. නුවර සුළු දොරටු වසා කළ අකුසල කර්මයේ බලයෙන් වසර සතකට වඩා කල් මව කුසේ සිටමින් මහදුක් විඳෙමි. පුරා සතියක් මෝඩ ගර්භව මහදුක් මහා දුකින් දුකට පත් වූෙමි. මගේ මවත් පෙර නුවර දොරටු වැසීමට උපදෙස් දීම හේතුවෙන් මා මෙන් මෙතා කටුක වූ දුක් වේදනා වින්දාය. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලැබීම නිසා මම කිසිම අපහසුවක් නැතුව මව කුසෙන් බිහි වුනෙමි. උපත ලබා සතියකට පසු ගිහි ගෙයි ඇති අප්‍රමාණ දොස් දැක බුදු සසුනේහි පැවිදි බව ලැබුවෙමි. මහා ප්‍රඥෝත්තම දම්සෙනේ සරියුත් මහතෙරුන් වහන්සේ මා පැවිදි කරවා ගස්සේක. හිසකෙස් කපා වසන් වීමට පෙර මම මහරහත් භාවයට පත් වූෙමි. දෙවියෝද නාගයෝද මිනිස්යෝද මා පසුපසෙමින් මට සිව්පසය පිළිගන්නති. පදමුත්තර බුදුරජාණන් වහන්සේට විපස්සී බුදුරජාණන් වහන්සේට දම් පුදා සිව්පසෙන් උපස්ථාන කළ නිසා ඒ කුසල කර්මයේ බලයෙන් වනයේ සිටියත් ගමේ සිටියත් දියේ සිටියත් ගොඩබිමේ සිටියත් මේ සෑම තැනකදීම මට සිව්පසය හොඳින් ලැබේ. පසු කලක ලෝකාග්‍ර නායක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 30,000ක් භික්ෂු සංඝයාද සමගින් සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බාල සොහොයුරා වූ රේවත තෙරුන් වහන්සේ දැක බලා ගැනීමට කිහිරි වනයට වැඩම කළසේක. එකල්ලි බොහෝ දේවතාවෝ
සංගපිරිසේ සිටි මාදක මා වෙත එළඹ මට සිව්පසයෙන් සංග්‍රහ සත්කාර කළහ. මගේ පිනේ මට ලැබුණේ සිව්පසය මම පිළිගත්තෙමි. පිළි අරගෙන බුදුපාමොක් මහා සංගරුවන වෙත එළඹ සිව්පසයෙන් උපස්ථාන කළෙමි. එසේ කොට කිහිරි වනයේදී රේවත තෙරුන් වහන්සේ දක බලාගත්තෙමි. කිහිරි වන ගමන නිමවා දෙවුරම් මහ විහාරයට වැඩි කල්හි දේවාති දේව වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිව්වනක් මහ පිරිස මැද වැඩ හිඳිමින් මහණෙනි මගේ මේ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂූන් අතරින් මා පුත් සීවලී අග්‍රවන්නේ යයි වදාරමින් මට ප්‍රත්‍යලාභී භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා දුන්සේක. මා විසින් රාග දේශ මොහ ආදී සකල ක්ලේශයන් දවන ලදී සියලු භවයන් සිඳබිද විනාශ කර දමන ලදී දැන් මම සියලු බැමි බිඳ දැමෝ ඇත් රජුකු මෙන් සියලු ආශ්‍රව නසා දමා ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට පැමිණි මට යහපතක්ම විය. මා විසින් ත්‍රිවිද්‍යා වන්ද පියුසිලි සිඹියාපත් අත් විමෝක්ෂද ෂට් අභිඥා වන්ද ලබන ලදී. එසේ ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් කරන ලදී. සීවලී මහරහතන් වහන්සේ තේරාපදාන පාලියේ සීවලී තේරාපදානයේ අසුරෙන් සකස් කර ගන්නා ලදී. මෙම ග්‍රන්ථයෙහි 70 වෙනි පිටුවේ සිට 96 පිටුව දක්වා ඡායාරූප වලින් යුක්තය. පසුවදන සීවලී මහරහතන් වහන්සේ ගයාන් චානුක විධාන පතිරණ අගනුවර මහවිදුහලක උසස් පෙළ විද්‍යා ශිෂ්‍යයෙකු වශයෙන් ඉගෙනම ලබද්දී හාපුරා කියා දොරට වැඩු 80 මහා ශ්‍රාවකයෝ යන කුලඳුල් ග්‍රන්ථයෙන්ම දිවයිනේ ගිහි පැවිදි ප්‍රබුද්ධයන්ගේ සැලකිල්ල දිනාගත් ගයාන් චානුක විධාන පතිරණ කුල දරුවා එම ප්‍රබෝධකයන්ගෙන් ලද හෘදයාංගම අගයීමෙන් පෙළඹීමෙන් හා ආශිර්වාදයෙන් සන්නද්ධව සරසවි වලන් ලබාගෙන උසස් අධ්‍යාපනය ආරම්භ කරමින් 2002 වසර ඇතුළතදීම සැරියුත් මහරහතන් වහන්සේ හා මුගලම් මහරහතන් වහන්සේ නමින් විශිෂ්ට ශාස්ත්‍රීය ධර්ම ග්‍රන්ථ දෙකක් ප්‍රකාශයට පත් කිරීමට සමත් විය. 2003 වසර ආරම්භයේදීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නමින් සිය සිව්වන කෘතිය දොරට වැඩීමටත් පෙර මෙම සීවලී මහරහතන් වහන්සේ ග්‍රන්ථය මුද්‍රණයට බාර දීමට සූදානම් කිරීමෙන් තමන් ලක්මෑණියන්ගේ දුර්ලභ ගණයේ අනුජාත පුත්‍රයෙක් බවට මේ වන විටත් මනාකොට සනාථ කර ඇත. ත්‍රිපිටක ධර්මයේ මෙන්ම අටුවා ටීකා අපදාන වංශකතා සහිත බෞද්ධ මූලාශ්‍රයන් වසර ගණනාවක් තුල දැඩි ආයාසයකින් පරිශීලනය කිරීමෙන් ගුණකර ගත යුතු දැනුම් සම්භාරයක් මාස කිහිපයක් තුල සැහැල්ලු මනසකින් ගලපාගෙන ධර්ම ශාස්ත්‍රීය මාලාදාමයන් ගෙතීමට ගයාන් පුතණුවන්ට ඇත්තේ සංසාරික පාරමී කුසලතාවකි. ඒ දුර්ලභ සහජ හැකියාවන් ප්‍රයෝජනයට ගනිමින් උසස් අධ්‍යාපනයත් ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයත් එකමුතු කොට විකසිත කරගෙන ප්‍රථම උපාධියෙන් පසුව ශාස්ත්‍රපති දර්ශනපති හා ආචාර්ය පශ්චාත් උපාධි සඳහා සිංහලයේ අසහාය නරවීර දුටුගැමුණු මහරජතුමා ලෝකයේ අසහාය රාජ්‍ය නායක ධර්මාශෝක අධිරාජයානු තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ යන කාලීන මාතෘකා යටතේ විශිෂ්ට ගණයේ ග්‍රන්ථ තුනක් ලෝක සාහිත්‍යයට දායාද කර දෙන ලෙස ආශිර්වාද පූර්වක ආරාධනා කරමි. ඒ යුග මෙහෙවර සපුරා දීම සඳහා ගයාන් පුත්‍රුවනට අසම සම තුනරුවන්ගේ කුලුණුබර මෞපිය කුල දෙවියන්ගේ සෙනෙහබර ගිහි පැවිදි ගුරු දෙවියන්ගේ ලෝ වැඩ කැමැති ඉටු දෙවියන්ගේ රැක්ම බැල්මහා දිරිගන්වීම නිරතුරුවම ලැබේවා. මෙයට පූජ්‍ය හාරිස්පත්වේ අරිය වංශාලංකාර ස්වාමින් වහන්සේ.